එහෙනම් අද සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා පිළිගන්නා මගේ ආදරණීය දුව පුතේ අද මම ඇවිල්ලා ඉන්නේ මේ ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම එන ගැටලු දෙක සාකච්ඡා කරන්න හරි ටියුට් එක මම කලින් සබ්මිට් කරා පාඩමුත් මේවට අදාළ පාඩමුත් මම ඔයාලට විස්තර කරලා දුන්නා පොඩ්ඩක් බලලා කරන්න කියලා හැබැයි මේ පාඩම මට තේරිලා තියෙනවා දැන් මේ ඔයාලට තාම ටච් වෙලා නැහැ කියලා ඒ කියන්නේ තේරිලා නැහැ කියලා ඒක හින්දා මම බලාපොරොත්තු වෙනවා අද මේකේ සම්පූර්ණ සිද්ධාන්ත සමග සීරියස් එකක් අරගෙන ඉන්න ටිකක් දිගේ එපිසෝඩ් එකක් වේවි දුපුතේ ඒක හින්දා හොඳ අවධානයෙන් අහගන්න අද පාඩම ඉතාමත් වැදගත් පාඩමක් මේකෙන් සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් පහසුම ප්‍රශ්න ටිකක් තමයි විභාගෙට ගොඩ නැගින්නේ හැම අවුරුද්දෙම මෙන්න මේ කොටස් යටතේ ප්‍රශ්න ඔයාලට ඇවිල්ලා තියෙනවා හරි මේකයි අද මාතෘකාව හරි මම අද මාතෘකා දෙකක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුපුතේ මේ ටික එකට සම්බන්ධ කරලා දෙන්න පුළුවන් මෙන්න මේ පාඩම් තුන මම මේ කතා කරන පාඩම් තුන අද එකට සම්බන්ධ කරලා දෙන්නත් පුළුවන් නැත්නම් තනි ප්‍රශ්නයක් විදිහට ගොඩ නැගෙන්නත් පුළුවන් බොහෝ දුරට ප්‍රශ්න දෙකක් විදිහට තමයි ගොඩ නැගෙන්නේ හරි මම අද ඔයාලට කතා කරනවා මෙන්න මේ මාතෘකාව ගැන හරි මෙන්න මේ සමීකරණ විසඳීම ඒකේ පුතේ ඔයාලා දන්නවා සමීකරණ විසඳීමේදී තියෙනවා සරල සමීකරණ ඒ වගේම සමගාමී සමීකරණ ආයවර්ග කියනවා වර්ග සමීකරණ හරි මෙන්න මේ සමීකරණ විසඳීම යටතේ මම අද ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන පුතේ මේ සරල සමීකරණ හා සමගාමී සමීකරණ මේ වර්ග සමීකරණ කියන එක පොඩ්ඩක් මම වෙන එපිසෝඩ් එකක් යටතේ සම්පූර්ණ සිද්ධාන්ත ගේන්න බලාපොරොත්තු වෙනවා හරි එතකොට මේ සරල සමීකරණ හා සමගාමී සමීකරණ ඉගෙන ගත්තට පස්සේ මම ඔයාලට උගන්වනවා හරිම පහසු පාඩමක් සමාන්තර ශ්‍රේණි හරි සංඛ්‍යා රටා යටතේ තමයි මේ සමාන්තර ශ්‍රේණි කියන පාඩම ගොඩනැගෙන්නේ හරි මෙන්න මේ සරල සමීකරණ කියන එකයි සමගාමී සමීකරණය කියන එකයි එකට සම්බන්ධ කරලා අපිට ගණන් දෙන්න පුළුවන් මෙන්න මේ සමාන්තර ශ්‍රේණි කියන කොටස යටතේ හින්දා මේක අවධානයෙන් අහගන්න මෙන්න මම කතා කරන ටියුට් එකේ මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් තියෙනවා හරි මම ඉස්සල්ලාම කතා කරන්න පුතේ සමීකරණ ගැන හරි ඉස්සල්ලා මේ සමීකරණ විසඳීමේ ක්‍රම ගැන මම පොඩ්ඩක් කියලා දෙන්නම් ඔයාලට මම මෙහෙම ලියන්නම්කෝ සමීකරණ විසඳීම හරි සමීකරණ වර්ග තුනක් දැන් මම ගණන් කිව්වනේ සමීකරණ වර්ග තියෙනවා තුනක් හරි මම මේ විදිහට දාගන්නම්කෝ හරි තියෙනවා සරල සමීකරණ ඔයාලට තියෙන දේ ගන්න සරල සමීකරණ විසඳීම ඊට පස්සේ තියෙනවා සමගාමී සමීකරණ විසඳීම ඊට පස්සේ ඔයාලට තියෙනවා වර්ග සමීකරණ හරි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සරල සමීකරණ හා සමගාමී සමීකරණ ගැන බොහොමත්ම කෙටියෙන් අවබෝධ කරගන්න පහසු වෙන විදිහට මම කියලා දෙන්නම් බොහොමත්ම කෙටියෙන් කියලා දෙන්නේ ඒකින්ද හොඳ අවධානයෙන් මේක අහගන්න ඕනේ හරි දැන් සමීකරණ වර්ග තුනක් ගැන කතා කරනවා නම් සරල සමීකරණ සමගාමී සමීකරණ වර්ග සමීකරණ හරි ඉස්සලා අපි ඉගෙන ගමු මොකක්ද මේ සමීකරණයක් කියන්නේ කියලා හරි මම මේ දේ කියන්නම්කෝ මෙතන ලියන්නම් සමීකරණයක් යනු අඤ්ඤාත පද එකක් හෝ කිහිපයක් දන්නා නියත පදයකට සමාන වී ඇති අවස්ථාව අපි කියනවා පුතේ සමීකරණයක් වේ හරි ඒ කියන්නේ මොකද්ද මේ සමීකරණයක් යනු අඤ්ඤාත පද එකක් හෝ කිහිපයක් දන්නා නියත පදයකට සමාන වී ඇති අවස්ථාව සමාන
සමීකරණයක් ලෙස හඳුනනවා. එහෙනම් අනිවාර්යයෙන් මොකද මේ සමීකරණයේ තියෙන්න ඕන? සමාන කිරීමක් තියෙන්න ඕන. සමාන ලකුණක් තියෙන්න ඕන. ඒ වගේම තියෙන්න ඕන මොනවද? අඥාත පද තියෙන්න ඕන. අඥාත පද කියන්නේ මොනවද? තේ නොදන්නා පද. මොනවද? නොදන්නා පද. මෙන්න මේ අඥාත පද කියන්නේ මොනවද? නොදන්නා පද. නොදන්නා පද වලට කියනවා අපි අඥාත පද කියලා. හරි. ඒ වගේම තව එකක් මෙතන මේ කියනවා දන්නා නියත පදයක්. හා මොකද්ද මේ නියත පදයක් කියන්නේ? නියත පදයක් කියන්නේ පුතේ වෙනස් වෙන්නේ නැහැ කියලා. නියත පද කියන්නේ වෙනස් නොවන පද. වෙනස් නොවන පද වලට අපි කියනවා මොනවද? නියත පද කියලා. හරි. මෙන්න මේ දේ තේරුම් ගත්තනම් මෙන්න මේ සමීකරණයක් කියනක වඩාත් පහසුවෙන් අපි අවබෝධ කරගන්න පුළුවන් සමීකරණයකට එනවා. සමාන ලකුණක් තියෙන්න ඕන, නොදන්නා පද තියෙන්න ඕන, ඒ වගේම දන්න පදයක් මොකක් හරි තියෙන්න ඕනේ. දන්නා පද මොනවද? දන්න පද දශම වෙන්න පුළුවන්, භාග වෙන්න පුළුවන්, නිකිල වෙන්න පුළුවන්. හරි. මෙන්න මේවා තියෙන්න ඕන. හරි. එතකොට මෙන්න මේ සරල සමීකරණයක් කියන්නේ මුතේ අපිට තියෙන්නේ එක් අඥාතයක් විතරයි. එක් නොදන්නා පදයක්. එක් නොදන්නා පදයක් පමණක් ඇත. පමණක් ඇත. හරි. ඒතර මේ සරල සමීකරණ වල හැම වෙලාවෙම තියෙන මොනවද? එක් නොදන්නා පදයක් විතරයි තියෙන්නේ සරල සමීකරණ වල. හරි. එතකොට සමගාමී සමීකරණ වල පුතේ පද දෙකක් හෝ මොන පදද? නොදන්නා පද. නොදන්නා පද දෙකක් හෝ කිහිපයක්. දෙකක් හෝ කිහිපයක් ඇත. අන්න වෙනස. මොකද සරල සමීකරණ වල තියෙන්නේ නොදන්නා පදයක්. සමගාමී සමීකරණ වල තියෙන මොකද පුතේ? නොදන්නා පද දෙකක් හෝ කිහිපයක් තියෙනවා මේ සමගාමී සමීකරණ. හැබැයි මේ වර්ග සමීකරණ වල තියෙන්නේ පුතේ එක් නොදන්නා පදයක් විතරයි. එක් නොදන්නා පදයක් මොකක් විදිහට තියෙන්නේ? වර්ගයක් ලෙස. වර්ගයක් ලෙස පවති. දැන් ඔයාලා වර්ග සමීකරණ ආශ්‍රිත ප්‍රස්ථාරයන්ද සරල සමීකරණ ආශ්‍රිත ප්‍රස්ථාරයන්ද ඇදලා තියෙනවා. ඒකෝ දැන් ඔයාලා දන්නවා මොකද මේ වර්ග පදයක් කියන්නේ? එක් නොදන්නා පදයක් වර්ගයක් ලෙස පවතිනවා. මොනවද මේ වර්ග සමීකරණ වල? හරි. දැන් මේවා විසදීමේ ආකාර. විසදීමේ ආකාර මම මේ විදිහට පැහැදිලි කරලා දෙන්නම්. පුතේ අපිට සරල සමීකරණයක් විසඳන්න තියෙන එක් ආකාරයක් විතරයි. මෙන්න මේ ආකාරය. නොදන්නා පදය උක්ත කළ විට. නොදන්නා පදය උක්ත කළ විට සමීකරණය විසඳේ. එහෙනම් මේ සරල සමීකරණ වල මොකක්ද අපි කරන්න ඕනේ? නොදන්නා පදය උක්ත කරගන්න විතරයි තියෙන්නේ. නොදන්නා පදය උක්ත කරගත්ත ගමන් සමීකරණය විසඳිලා ඉවරයි. හරි. මේ සමගාමී සමීකරණ විසඳන්න තියෙනවා ක්‍රම දෙකක්. ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි පුතේ එක් පදයක්. එක් පදයක් ඉවත් කොට. එක් පදයක් ඉවත් කොට විසඳිය හැකි. මම මේක සරලවම කියන්නේ එක් පදයක් ඉවත් කොට විසඳිය හැකි. ඒ කියන්නේ මම විසඳලා පෙන්නන්න මේකේ පද දෙකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන් කියන්නේ. අපි එක පදයක් ඉස්සෙල්ලා ඉවත් කරගන්නවා. ඊට පස්සේ තව පද තියෙනවා නම් ඉවත් කරගන්න. පද තුනක් තියෙනවා නම් ඔන්න එක පදයක් ඉවත් කරලා තවත් පදයක් ඉවත් කරනවා. ඊට පස්සේ පුළුවන් අපිට එකද පිළිතුරු හොයාගෙන ආදේශ කරලා පිළිතුරු වලට යන්න පුළුවන්. හරි. බලමු අපි කොහොමද ඒව කරන්නේ කියලා. හරි. මේක තවත් විසඳීමේ ක්‍රමයක් තියෙනවා පුතේ. මේක සිලබස් එකේ නෑ. මෙන්න මේ න්‍යාස. න්‍යාස කියලා වාර්ගයක් පාඩමක් තියෙනවානේ. න්‍යාස දැනුම භාවිතයෙන් නිවාස දැනුම භාවිතයෙන් විසඳිය හැක. හරි. මේ න්‍යාස දැනුම භාවිතයෙන් පුළුවන් අපිට මේ සමගාමී සමීකරණ විසඳන්න. හැබැයි මේක ඔයාලගේ ඕනවල් සිලබස් එකේ පුතේ නෑ. මේ උගන්වන්න නැහැ. මේ න්‍යාස දැනුම භාවිතයෙන් මේ සමගාමී සමීකරණ විසඳීමේ ආකාරය මෙන්න මේ අපිට ඉගෙන ගන්න නැහැ මේ ඕලව සිලබස් එකේ ඇරෙයි. ඒතකොට වර්ග සමීකරණ විසඳන්න පුතේ තියෙනවා ආකාර තුනක්. මම නිකමට ඒ කියන්නම්. පළවෙනි එක තමයි පුතේ සාධක. පළවෙනි එක සාධක. දෙවෙනි එක වර්ග පූර්ණ. වර්ග පූර්ණය. තුන්වෙනි එක තමයි පුතේ සූත්‍රය. හරි. මම මේ විදිහට කියන්නම්කො. එතකොට වර්ග සමීකරණ විසඳන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සාධක දැනුම භාවිතයෙන්, දෙවෙනි එක වර්ග පූර්ණය. පුළුවන් දෙවෙනි එක සූත්‍රය භාවිතයෙන් විසඳන්න පුළුවන්. හරි. අද මම මෙතන මේ වර්ග සමීකරණ කියන කොටස කතා කරන්නේ නැහැ. කතා කරන්නේ සමගාමී සමීකරණ කියන කොටසයි.
සරල සමීකරණ කියන කොටසයි විතරයි කතා කරන්නේ. හරි මම හිතනවා මෙන්න මේක පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේ සරල සමීකරණය නොදන්නා පදේ උත්තර ගන්නන්නේ. සමගාමී සමීකරණය කොහොමද පදයක් ඉවත් කරලා මෙන්න මේ වැඩේ කරන්නේ කිය කොහොමද කියලා අපි කතා කරමු. හරි. නම් මේක මතනවා. මේක පොඩ්ඩක් බලලා දෙන්න નોට් කරගන්න. බොහොමත්ම දෙලියෙන් දුන්නේ. හරි. එහෙනම් අපි මාතෘකාවට යනවා මම සරල සමීකරණ කියන කොටසට. යනවා සරල සමීකරණ කියන කොටසට යනවා. හරි. එහෙනම් අපි ලියගමු මාතෘකාව. සරල සමීකරණ. හරි. සරල සමීකරණයක් කියන එක මම පැහැදිලි කරන්නේ එක් අඥාත පදයක් විතරයි තියෙන්නේ. ඒක උත්තර ගත්තට පස්සුවම් පස්සේ පුළුවන් අපිට සරල සමීකරණයේ විසඳුම් වලට යන්න. හරි. සරල සමීකරණයක් විසඳද්දී සරල සමීකරණයක් විතරක් නෙවෙයි ඕනෑම සමීකරණයක් විසඳද්දී අපිට තියෙනවා මේ ගණිතයේ නීති කිහිපයක්. හරි. ඒක සමීකරණයකට තියෙනවානේ සමාන ලකුණක්. සමාන ලකුණකින් තියෙනවා දෙපැත්තේ. හරි. මෙන්න මම මේ සමාන ලකුණ මම මේ දෙන්නේ ඉලකින් එක ගන්නවා. මේ තියෙන්නේ සමීකරණයේ සමාන ලකුණ කියලා හිතන්න පුතේ. හරි. සමාන ලකුණ තමයි ඔය තියෙන්නේ. හරි. මෙන්න මේ විදිහට මේ පැත්තේ හිතන්න අඥාත පදේ මෙන්න මේ පැත්තේ තියෙන්නේ කියලා. මේ පැත්තේ තියෙනවා මොකද්ද? අඥාත අඥාත පදේ. අඥාත පදේ කියන්නේ නොදන්නා පදේ. හරි. මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? දන්නා පදය. මේ පැත්තේ තියෙනවා අඥාත පදය. එහා පැත්තේ තියෙනවා අපි දන්නා පදය. හරි. මේ අඥාත පදය මෙන්න මේ විදිහට ලියන්නකෝ. මේ අඥාත පදයට මොකක් හරි දෙයක් එකතු වෙලා තියෙනවා. දන්න එකක් එකතු වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට එකතු වෙලා තියෙනවා. මේ එකතු වෙච්ච එක නම් බලුවන් එහා පැත්තට ගෙනියන්න. මොකද මේ අඥාත පදය අපි උත්තර කරගන්න ඕනේ. උත්තර කරගන්නවා කියන්නේ තනි කරගන්නවා. එහෙම තනි කරගත්තී මෙන්න මේ අඥාත පදයේ මොකක් හරි සංඛ්‍යාවක් එකතු වෙලා තිබ්බොත් අපිට සිද්ධ වෙනවා එහා පැත්තට ගෙනියන්න. එහා පැත්තට ගෙනියන පස්සේ මේ එකතු වෙලා තිබ්බේ කුරුතේ අඩු කිරීමක් බවට තමයි පත් වෙන්නේ. මේ එකතු වෙලා තිබෙච්ච නම්පත් බවට පත් වෙන්නේ අඩු කිරීමක් බවට තමයි පත් වෙන්නේ. ඒ වගේම මේ පැත්තේ අඩු කිරීමක් සිද්ධ වෙලා තියෙනවා නම් එයා පුළුවන් එහා පැත්තට ගෙනියන්න ගිහින් තමයිමද එකතු කිරීමක් බවට තමයි පත් වෙන්නේ. ඒ වගේම මේ අඥාත පදය මොකක් හරි සංඛ්‍යාවකින් බෙදিলা තියෙනවා නම් අපිට පුළුවන් එයත් එහා පැත්තට ගෙනියන්න බෙදිච්ච එක එහා පැත්තට ගෙනියන තම ಗುಣ කිරීමක් බවට තමයි පත් වෙන්නේ. ඒ වගේම මේ පැත්තේ ಗುಣ වෙලා තියෙනවා නම් පුතේ එයාට ගෙනියන්න පුළුවන් ගෙනිච්චට පස්සේ බෙදීමක් බවට තමයි පත් වෙන්නේ. හරි. මෙන්න මේ කරුණු හතර ඔයාගේ ඔළුවේ තියෙනවා. ඒ කියන්නේ මේ එකතු කිරීමේ විරුද්ධ පදය තමයි අනු කිරීමේ විරුද්ධ පදය එකතු කිරීම. බෙදීමේ විරුද්ධ පදය ಗುಣ කිරීම. ಗುಣ කිරීමේ විරුද්ධ පදය බෙදීම. හරි. මෙන්න මේ සරල සමීකරණ සමගාමී සමීකරණ වලට මෙන්න මේ තීරය යොදා ගන්න ඕන. මොකද තීරය අඥාත පදයට මොකක් හරි එකතු වෙලා තියෙනවා නම් අපිට පුළුවන් එයා හැබැත්තර ගෙනියන්න ඉතිරි අවශ්‍ය මොකද වෙන්නේ? අඩු කිරීමක් බවට පත් වෙනවා. අඥාත පදේ මොකක් හරි අඩු වෙලා තියෙනවා නම් එහා පැත්තට ගෙනියන්න පුළුවන්. ඉතිරි පස්සේ එකතු කිරීම බවට පත් වෙනවා. ඒ වගේම මෙතන බෙදিলা තියෙන්නේ බෙදিলা තියෙන එක නැහැ හැඩගෙනච්චම ಗುಣ කිරීම බවට ಗುಣ කිරීම එක නැහැ පැත්තට ගෙනච්චම බෙදීම බවට පත් වෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා මෙන්න මේ පුතේ පළමුව තනි වූ සංඛ්‍යාව ගෙනියනු ලබයි. හරි. මේක හරි සරලයි. මේ ඉස්සලාම අපිට පොතේ බෙදීමක් ಗುಣ කිරීමකට යන්න කලින් එකතු වෙලා හරි අඩු වෙලා හරි තියෙනවා. අපි බෙදීමකට හරි ಗುಣ කිරීමකට හරි එහා පැත්තට ගෙනියන්න කලින් අපි බලන්න ඕනේ එකතු වෙලා හරි අඩු වෙලා හරි තියෙනවද කියලා. එකතු වෙලා හරි අඩු වෙලා තියෙනවද කියන්නේ අන්න එයාලා තනි වෙලා ඉන්නේ. මොනවා වෙලා තියෙන්නේ? තනි වූ සංඛ්‍යාවකට තමයි පත් වෙන්නේ. එතකොට තනි වෙලා තියෙන කට්ටිය තමයි අපි ඉස්සලාම එහා පැත්තට ගෙනියන්නේ. හරි. ඊට පස්සේ තමයි අපි මේ අඥාත පදයේ බෙදීමකට ಗುಣ කිරීමකට ලක් වෙලා තියෙනවා නම් අපිට දෙකෙන් එකක් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ಗುಣ කිරීම ගෙනියලා බෙදීම ගෙනියන්න පුළුවන්. බෙදීම ගෙනියලා ಗುಣ කිරීම ගෙනියන්න පුළුවන්. හරි. මම හිතනවා මෙන්න මේක පැහැදිලි වෙන්නේ නැති කියලා මේ අඥාත පදයේ කොහොමද එහා පැත්තට මෙහා පැත්තට කරපුවන්නේ කියලා තමයි මෙතනදී මම මේ කියලා දුන්නේ. හරි. මේක નોට් කරගන්න පැහැදිලි භාෂාවෙන් ලියා ගන්න මේ වීඩියෝ එක බලලා දැන් මම යන්න උදාහරණ ගන්න ටිකක් කියලා දෙන්න. මම මේ වගේ කියලා දෙන්නම්කෝ. දැන් බලන්නකෝ x ට 5ක් එකතු කරාට පස්සේ සමාන වෙනවා පුතේ 3ට. x ට 5ක් එකතු කරාට පස්සේ සමාන වෙනවා 3ට. අපිට කියනවා මෙන්න මේ x කියන එක කෙනාගේ අගය හොයන්න කියලා. x කියන එක කෙනා හොයන්න කියලා කියනවා.
x කියන එක නම හොයන්න කියලා කියනවා. හරි. එතකොට මේ x කියන එක නම නතර කරන්න ඕනද අපි උක්ත කරගන්න ඕන. උක්ත කරගද්දී මොකද කරන්න ඕන කිව්වේ? මේ පැත්තේ මෙයාට අදාළ නැති දේවල් ඔක්කොම ගෙනියන්න ඕනේ. අනිත් පැත්තට ගෙනියන්න ඕන. හරි. එහෙම ගෙනියද්දී මේ බලන්න මේ x මොනවා වෙලාද 5ක් එකතු වෙලා. එහෙනම් මේ 5 එහා පැත්තට ගෙනිච්චට පස්සේ මොකක් බවටද පත් වෙන්නේ? අඩු කිරීම බවට තමයි පත් වෙන්නේ. මේ මෙන්න මේ 5 ගෙනියනවා නුඹටද අනිත් පැත්තට ගෙනියනවා. එතකොට මේ පැත්තේ ධනම තියෙන්නේ. එයා හැඩ ගෙනිච්චම ඍණ බවට පත් වෙන්නේ. දැන් මොකක් උත්තරේ බවට පත් වෙන්නේ? වැඩි දෙනාගේ ලක්ෂණ ඍණ අපි 5න් 3ක් අඩු කරන උත්තරේ කියන ඍණ 2ක් බවට තමයි පත් වෙන්නේ. හරි. මේ වගේම තව ගණනක් මම කියලා දෙන්නම්. මේ ගණන බලන්න. x ඍණ 2 සමානයි 4. x ඍණ 2 සමානයි 4. මේකත් කියන්නේ මේ x කියන එකනාගේ අගය හොයන්න කියලා. හරි. x කියන්නේ මොකද්ද? නොදන්නා වදි. දැන් බලන්න මේ x කියන දෙකත් අඩු වෙනානේ. දැන් සිද්ධ වෙනවා මේ ඍණ 2 එහා පැත්තට ගෙනියන්න මේ x කියන එකනා උත්තර ගන්න. එතකොට මොනවාද වෙන්නේ? ඍණ කෙනෙක් එහා පැත්තට ගෙනියච්චම මොනවා වෙනවද? එකතු කිරීම බවට තමයි පත් වෙන්නේ. දැන් බලන්න 4යි 2 එකතු කරාම කීයද? 6. එහෙනම් x කියල සමාන උනේ 6ට සමාන උනේ. හරි. මම හිතනවා මේ ගණන් දෙක පැහැදිලි වෙන්නේ නැති කියලා. එකතු වෙලා තියෙන එක අනිත් පැත්තට ගෙනිච්චොත් අඩු කිරීම බවට පත් වෙනවා. අඩු කිරීම එහා පැත්තට ගෙනිච්චොත් එකතු කිරීම බවට පත් වෙනවා. හරි. දැන් මම යනවා බෙදීම හා ගුණ කිරීම කියන ගණන් කියලා දෙන්න. හරි. මේ ගණන් බලන්න පොඩ්ඩක්. 3 ගණන්. x දෙකෙන් බෙදුවාට පස්සේ පුතේ උත්තරේ අපිට දීලා දෙනවා 4 කියලා. x දෙකෙන් බෙදුවාට පස්සේ උත්තරේ 4 කියලා දීලා දෙනවා. අපිට කියනවා මේ x කියන එක නා හොයන්නේ කියලා. හරි. දැන් මේ පැත්තෙන් නොදන්නාම දේ දෙන්නේ. එයා තනි කරගන්න ඕන. මේ පැත්තේ මොකද්ද දැන් වෙලා තියෙන ගණිත ධර්මය? බෙදීමක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් බෙදීම එහා පැත්තට ගෙනිච්චොත් මොනවා වෙන්න ඕනද? බෙදීම එහා පැත්තට ගෙනිච්චොත් ගුණ කිරීම බවට පත් වෙන්න ඕනි. එහෙනම් අපිට පුළුවන් x උත්තර කරන්න. මේ බෙදිච්ච දෙක එහා පැත්තට ගෙනිච්චම 4 මොනවා වෙනවද? ගුණ වෙනවා 4වල දෙකියද 8යි. එහෙනම් මොන අපිට උත්තරේ ගන්න පුළුවන් x සමානයි කියද 8ක් කියලා. හරි. එහෙනම් මෙතනදී වාචික කරේ බෙදලා තියෙන කෙනා අනිත් පැත්තට ගෙනිච්චොත් මොකක් බවට පත් වෙන්නේ? ගුණ කිරීමක් බවට පත් වෙනවා. හරි. ඒ වගේම ගුණ වෙලා තිබ්බොත් මේ බලන්න 5යි x සමානයි පුතේ 15යි. අපිට මේක කියනවා x කියන එක කෙනා හොයන්න කියලා තමයි මෙතන කියන්නේ. හරි. දැන් මෙතන මොකද සිද්ධ වෙලා තියෙන ගණිත ධර්මය? මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ගුණ කිරීමක් බවට තමයි පත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ගුණ වෙලා තියෙන කෙනා අනිත් පැත්තට ගෙනිච්ච මොනවා වෙන්න ඕනද? බෙදීමක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් මේ x කියන එක නම් උත්තර කරන්න පුළුවන් 5න් ගුණ වෙලා මේ පැත්තේ තියෙන්නේ. එහා පැත්තට ගෙනිච්චම 5න් බෙදෙනවා. 15 5න් බෙදුවම කීයද? 3යි. එහෙනම් ඔන්න ගන්න පුළුවන් උත්තරේ කීයද? x සමානයි 3යි කියලා ගන්න පුළුවන්. හරි. මේ උදාහරණ ගණන් හතර බොහොම ප්‍රමාණවත් ඔයාලට මෙන්න මේ තීරය පිළිගන්න පිළිපදින්න උක්ත කිරීමකදී කොහොමද ගණිත ධර්ම සමාන ගුණෙන් එහා පැත්තට ගෙනිච්චම වෙනස් වෙන්නේ කියලා. හරි. දැන් මම මේ හතරම තියෙන ගණන් කතා කරන්නම් ඔයාලට බලන්න කොහොමද මේක විසඳන්නේ කියලා. හරි. මම මේ වගේ ගණන් කියන්න. 8x බෙදීම 3 ඍණ 12 සමයි 3. මෙන්න මේ වගේ ගණන අපිට දෙනවා x හොයන්න. දැන් මේකෙ තියෙන්නේ x හොයන්න කියලා. හරි. දැන් මම ඔයාලට කතා කරා දැන් ගණිත ධර්ම පැහැදිලිනේ සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනිච්චම මොනවද වෙන්නේ කියලා. එකතු කිරීමක් තිබ්බොත් අඩු කිරීමක් වෙනවා. අඩු කිරීමක් තිබ්බොත් එකතු කිරීමක් වෙනවා. බෙදීමක් තිබ්බොත් ගුණ කිරීමක් වෙනවා. ගුණ කිරීමක් තිබ්බොත් බෙදීමක් බවට පත් වෙනවා. ඒ වගේම මම ගණනවා ඉස්සෙල්ලාම ගෙනියන්නේ මොකද්ද? තනි වෙච්ච කෙනා තමයි ගෙනියන්නේ. හරි. දැන් මෙතන බලන්නකෝ 8x බෙදීම 3 කියන එක නා තනි විදියට මේ ඍණ 12 කියන එක නා තවත් තනි වෙච්ච කෙනෙක් විදියට තමයි එන්නේ. එහෙනම් මේ 8x බෙදීම 3 කියන එක නා ඍණ 12 ඍජුව බලපානවද? ඍජුව බලපෑමක් නැහැ. මොකද මෙයා තියෙන්නේ වෙන් වෙන. මෙයා තියෙන්නේ මෙයාගේ වෙන් වෙලා ඒ වෙන් වෙලා තියෙන කොටසම තමයි සම්පූර්ණ විදිහට මේ තුනට සමාන වෙලා තියෙන්නේ. එහෙනම් ඉස්සල්ලාම කියන්නේ මේ බෙදීමවත් ගුණ කිරීමවත් නෙවෙයි. මෙන්න මේ ඍණ 12 කියන එක නා තමයි පළමුව එහා පැත්තට ගෙනියන්නේ. එහෙම ගෙනිච්චට පස්සේ ඉස්සල්ලාම උත්තර වෙන්නේ පුතේ මේ 8x බෙදීම 3 කියන එක නා. 8x බෙදීම 3 කියන එක නා තමයි උත්තර වෙන්නේ. මේ ඍණ 12 එහා පැත්තට ගෙනිච්ච මොනවා වෙනවද? එකතු කිරීම බවට පත් වෙනවා. එහෙනම් මේ 3ට එකතු වෙනවා කියද? මේ 12 ගණනගේ එකතු වෙනවා. දැන් මේ පැත්තේ අපිට මොනවද සුළු කරගන්න? 3යි 12 එකතු කරාම කීපදේ? 15යි. මේ පැත්තේ තියෙන මොකද්ද? 8x බෙදීම 3 තියෙනවා. දැන් පුළුවන් මේ ಗುಣ කිරීම හරි බෙදීම හරි ඕනම එකක් ගෙනියන්න. මම ඉස්සලා මේ බෙදීම ගෙනියන්නම්. බෙදීම ගෙනිච්චාට පස්සේ මොකද්ද වෙන්නේ?
තුනේ බෙදලා තියෙන්නේ එහෙනම් එහා පැත්තට ගිනිච්චම තුනේ ගුණ වෙනවා මේ පැත්තේ මොකද උත්තු වෙන්නේ දැන් 8යි මොකද මේ තුන කෙනෙක් කෙනා දැන් එහා පැත්තට ගිනිච්චා බෙදුණා බෙදිච්ච කෙනා එහා පැත්තට ගිනිච්චම ගුණ කිරීම බවට පත් වුණා දැන් බලන්න බලසර තුන කියපු දේ 45යි බලසර තුන 45යි මේ පැත්ත උත්තු වෙන්නේ 8යි දැන් මේ දෙන්න මොනවා වෙනද ගුණ වෙලා තියෙන මේ දෙන්න අතර තියෙන ගුණ කිරීමක් එහෙනම් මේ 8යි ගුණ වෙලා තියෙන කෙනා අට කෙනෙක් නැහැ පැතර ගිච්චම මොනවා වලට පත් වෙන්නේ බෙදීමක් බවට පත් වෙන්නේ එහෙනම් උත්තරේ නම් කීයද x 45 බෙදීම 8ක් කියලා අපිට උත්තරේ ගන්න පුළුවන් හරි එහෙනම් මෙතන පැහැදිලි මොනවද සිද්ධ කරමු ගණිත කර්ම කියලා ඔයාලට නැවත බලන්න කොහොමද මේක විසඳවුවේ කියලා හරි මම තව ගානකට යන්නම් මේ වගේ ගානක් ලියා ගන්න තවත් මේක ගණන් කතා කරන ඉස්සරහ සීරියස් වල දුරුතේ ඒක නවත අවදානින් ඉන්න නවයයි x ඍණ 6 බෙදීම 12 සමානයි 8 දැන් අපිට කියනවා මේකේ x ඉස ගන්න කියලා හරි ඉස්සලා අපි කිරින්ද මම මෙතන එකතු කිරීම ගන්න අපිට කියනවා නවයයි x ධන 6 බෙදීම 12 සමානයි 8 x කියන එක නම් හොයන්න කියලා කියනවා හරි දැන් බලන්න පුතේ මෙතන අපි දැන් මෙතන ඉස්සලාම ගණනවා කියේ මොකද්ද තනි විච්ඡ පුද්ගලයන් ගණනවා කියේ දැන් මෙතන තව හරි තනි විච්ඡ කෙනෙක් ඉන්නවද ආ ඒක තමයි අඳුරගන්න ඕනේ බලන්නකො මේ 9x ධන 6 කියන සම්පූර්ණ ප්‍රකාශණයම තමයි පුතේ 12 න් බෙදලා තියෙන්නේ එහෙනම් මෙයක් 12 න් බෙදනවා මෙයක් 12 න් බෙදනවා මේ ධන 6 වෙනවද තියෙන්නේ වෙනව නෙවෙයි තියෙන්නේ මොකද මේ 9x ධන 6 කියන සම්පූර්ණ ප්‍රකාශණයම තමයි 12 න් බෙදීමක් බවට පත් වෙන්නේ එහෙනම් අපිට ඉස්සලා මුක්ත කරගන්න ඕන මොකද්ද 9x ධන 6 කියන එක කියන අපිට පුළුවන් මුක්ත කරගන්න මුක්ත කරගද්දී මේ 12 තමයි ඉස්සලාම ගෙනියන්නේ මොකද තනිච්ච කෙනෙක් මෙතන නැති නක්ක ගුණ වෙනවා කියන පුතේ 12 න් ගුණ වෙනවා දැන් අපිට පුළුවන් මෙතන ගුණ කරලා උත්තර දාන්න 8 වරක් 2 16 6 එකක් ඉතුරුයි 8 වරක් එක 8යි 1යි 9යි 96යි 96 මොකට සමාන වුනේ 9යි x ධන 6ට තමයි සමාන වුනේ දැන් බලන්න මොකද තනිච්ච කෙනෙක් ඉන්නා මේ ඉන්නේ ධන 6 කෙනෙක් කියලා මේ 9යි x කියන තනි වෙලා තියෙන වෙන වෙලා ඉන්නේ එහෙනම් අපිට පුළුවන් මේ ධන 6 කෙනෙක් කියලා පළමු එහා පැත්තට ගිහින් ධන කෙනෙක් එහා පැත්තට ගිහින් මොකක් බඩ බඩ දෙන්නේ ඍණ බවට පත් වෙන්නේ දැන් මේකත් 6 දිනවද 6 නැහැ ඉතිරි වෙන්නේ 9යි x කියන එක නා තමයි ඉතිරි වෙන්නේ දැන් බලන්නකො 96 6 කඩු ගාම කීයද 90යි මේ පැත්තේ අලුතර මොකද 9යි x කියන එක නා තමයි ආවේ දැන් බලන්න මෙතන තියෙන ගුණ කිරීමක් මෙතන තියෙන ගුණ කිරීමක් එහෙනම් මේ 9 එහා පැත්තට ගිහින් මොකක් බඩ බඩ දෙන්නේ බෙදීමක් බවට තමයි පත් වෙන්නේ. එහෙනම් අපි උත්තරය ගන්න පුළුවන් x සමාන 99 බෙදුවොත් කියන්නේ 10. මෙන්න මේ විදිහට පුළුවන් අපිට මෙන්න මේ සරල සමීකරණ විසඳන්න. ඒ වගේම භාග ආශ්‍රයෙන් ගොඩනැගෙන සරල සමීකරණ තියෙනවා. භාග ආශ්‍රයෙන් ගොඩනැගෙන සරල සමීකරණක් තියෙනවා. එතනදී අපි මෙන්න මේ තීරීම තමයි පාවිච්චි කරන්නේ. ටිකක් වෙනස් වෙනවා. මම එකක් කියලා දෙන්නම්. මෙන්න මේ වගේ ගානක් බලන්න. x බෙදීම 2 ඍණ x බෙදීම 4 සමානයි 3යි අපිට කියනවා මෙන්න මේ x කියන එක නා හොයන්න කියලා x කියන එක නා හොයන්න කියලා හරි මෙතනදී බලන්න ඉස්සලා මොකද වෙලා තියෙන්නේ කියලා මෙයාගෙත් x තියෙනවා මෙයාගෙත් x තියෙනවා එහෙනම් මෙයා ගෙනියන්න පුළුවන් දෙක පාරක් නැහැ මේ දෙන්නගෙම x තියෙනවානේ මේ දෙන්නගෙම මෙතන x තියෙනවා එහෙනම් අපිට පුළුවන් මෙතන දැන් මෙතන මේ භාගයක් විදියට තියෙන්නේ දැන් භාග පාඩම උගන්වලා තියෙන අනිවාර්යෙන් 8 වසරේ 9 වසරේ ඉඳන් තමයි මේ භාග පාඩම උගන්වන්නේ බොහෝ දුරට 9 වසරේ උගන්වන්නේ දැන් භාග පිළිබඳව දැනුම පාවිච්චි කරන්න වෙනවා මෙතන මේ VG භාගයක් විදියට තියෙනවා මේ VG භාගය භාග විදියට වරක් පේන්නේ නැත්නම් පුතේ මේ බලන්න මෙයාගෙත් x තියෙනවා මෙයාගෙත් x තියෙනවා මම ඉස්සලම මේ දෙන්නගෙම ගන්නවා x කියන එක නෑ එළියට අපිට එහෙම ගන්න පුළුවන් දෙන්නගෙම x තියෙනවා නම් අපිට පුළුවන් මේ දෙන්නගෙම x කියන එක නා එළියට ගන්න පුළුවන් එළියට ගත්තී මෙතන මේ x තියෙන x ඒව එකයි නේ එහෙනම් මෙතන ඉතුරුනේ කියද දෙකෙන් එකයි මෙතන ඉතුරුනේ කියද 4න් එකයි ඍණ 4න් එකයි සමානුනේ කියද 3ට සමානුනේ දැන් මෙතන එන්නේ භාග දෙකක අන්තරයක් භාග දෙකක අන්තරයක් දැන් අපිට පුළුවන් පොදු හරයකට යන්න මොකද දෙකේ 4 ගුණා පොදු ගුණාකාරය පුතේ 4 දෙකේ 4 ගුණා පොදු ගුණාකාරය 4යි 4ට දෙකේව 2යි 2වරක් එක 2යි 4ට 4ව 1යි 1වරක් එක 1යි මෙන්න මේ විදිහට භාග පිළිබඳ දැනුම පාවිච්චි කරලා අපිට පුළුවන් පොදු හරයකින් තනි භාගයක් වෙත යන්න පුළුවන් හරි දැන් බලන්නකෝ මෙතන සිදු වෙනවා දෙකෙන් එකක් අඩු කරාම කීයද 1යි මෙතන 4ෙන් 1යි මෙතන තියෙනවා මොකද x මේ ආපලෝම මට පිටිපස්සෙන් ලියන්න මෙන්න මෙතන ලියා ගන්න පුළුවන් දැන් 4ෙන් 1යි x තමයි සමාන වෙලා තියෙන්නේ 3ට දැන් මෙතන 4ෙන් බෙදලා තියෙන්නේ එයා හැකෙනුත් සමානද වෙන්නේ 3 කිරීමක් බවට තමයි පත් වෙන්නේ එහෙනම් x සමාන වෙන්නේ කියලා 3 වරක් 4
12 කියන සංඛ්‍යාව තමයි සමාන වෙන්නේ. හරි මෙන්න මේ වගේ ගැටලු කෙටි ප්‍රශ්නයෙන් හෝ දෙවෙනි ප්‍රශ්නයට ඒ මේ ඉඩකට බොහෝ විදුරට තියෙනවා. ඇවිල්ලා තියෙනවා. ඒක හින්දා මේ සරල සමීකරණ වලින් කොහොමද පදයක් උත්තර කරගන්නේ කියලා තමයි ඉගෙන ගත්තේ. උත්තර කරද්දී මම දැන් තියෙන සිද්ධාන්තය ඔයාලට කියලා දුන්නා. නැවත මුලින්ම බලන්න කොහොමද මේ ගණන් හයකුත් සාකච්ඡා කරා කොහොමද මේ සරල සමීකරණ වල විසඳුම් වලට අපි එකවරම යන්නේ. එකවරම යන්න පුළුවන් නැත්නම් පියවරෙන් පියවරට යන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු කොහොමද සමගාමී සමීකරණයක් විසඳන්නේ කියලා. දැන් සරල සමීකරණ ඉවර කරා වුනේ දැන් මම යනවා මගේ සමගාමී සමීකරණ කියන කොටසට. හරි බලන්න සරල සමීකරණයයි සමගාමී සමීකරණයගේ වෙනස මොකද්ද කියලා. හරි මම මෙහෙම ලියන මාතෘකාව සමගාමී සමීකරණ සමගාමී සමීකරණ. එතකොට මම ඉස්සලාම වෙනස වාරයට කියලා දුන්නා සරල සමීකරණෙක තියෙන්නේ එක අඥාත පදයක් විතරයි. හැබැයි සමගාමී සමීකරණයකට අඥාත පද දෙකක් තියෙනවා. ඒ කියන්නේ නොදන්නා පද දෙකක් තියෙනවා. හරි මම මේ විදිහට එකක් ලියලා පෙන්නන්නම්. මේ බලන්න y ඍණ 2x 8 y ඍණ 2x 8. හරි එතකොට බලන්න මෙතන y කියලා නොදන්නා පදයකුත් x කියලා නොදන්නා පදයක් කියලා මෙතන දෙකක් තියෙනවා නොදන්නා පද. හරි මේක මම මේ විදිහට ඉස්සලා කියලා දෙන්නම්. මම මේකේ y කියන එක කෙනා උත්තර කරපු තේ දැන් 2x කියන එක කෙනා හැමතර ගෙන යන්න පුළුවන්. ඍණ කෙනා හැමතර ගෙන යන්න මොනවද වෙන්නේ? ධන බවටපත් වෙනවා. එයාට 8 එකතු වෙනවා. දැන් මේ වගේ සමීකරණ නම් ඔයාලා දැකලා පුරුදුයි. මෙන්න මේ වගේ දේවල් නම් දැකලා පුරුදුයි. මෙතන මේ මොකද්ද මේ තියෙන්නේ? සරල රේඛීය ප්‍රස්ථාර. සරල රේඛීය ප්‍රස්ථාර වලදී තමයි අපිට මෙන්න මේ වගේ දේවල් අහුවෙන්නේ. හරි මොකක්ද මේ සරල රේඛීය ප්‍රස්ථාරයේ දුන්නේ පොදේ? දැන් මේකේ මම මෙන්න මේ විදියට ප්‍රස්ථාරය අඳුන් මේ තියෙන්නේ x අක්ෂය, මේ තියෙන්නේ y අක්ෂය. හරි අනුක්‍රමණය දරන්නේ. හරි මෙන්න මේ විදියට ප්‍රස්ථාරයක් අඳුන් ඉතනක මෙයාගේ සම්මිතියද මේක ආල් ප්‍රස්ථාරය මෙහෙම කියලා 2x 8. හරි එතකොට බලන්න මෙතන මේ x කියන තට්ටිය වෙනස් වෙද්දී මොනවා වෙනවද? y කියන එක නම් වෙනස් වෙනවා. දැන් හිතන්න මෙතන 9 1යි තියෙන කියලා. එහෙනම් මෙතනට එනවා y එකේ මොකද්ද වෙන්නේ? මම හිතන්න y 1 කියලා. මේ 9 එකට අදාළ y 1 කියලා වෙනම අංගයක් තියෙනවා. ඒ වගේම 9 2කට අදාළ y අංගයක් තව හොයාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ඇඳලා පුළුවන් අපිට මෙන්න මේ අඥාත පද දෙකක් තියෙන කෙනාගේ විසඳුම් රාශියකට යන්න පුළුවන්. විසඳුම් අනන්ත ප්‍රමාණයකට යන්න පුළුවන්. මොකද මේ ප්‍රස්ථාරය දික් කරන්න පුළුවන්නේ අපිට ඕන තරම් ධන අනන්තය හා ඍණ අනන්තය කියන ඕනෑම දුරකට මේක දික් කරන්න පුළුවන්. එතකොට මේ x වල වෙනස් වෙන සියලු අගයන් වලට අපිට පුළුවන් මේ සරල රේඛීය ප්‍රස්ථාරයක ඇඳලා මේ y සඳහා අගයන් හොයාගන්න පුළුවන්. හරි එතකොට මෙතන සමගාමී සමීකරණයක් ගොඩනගන්නේ නැහැ. මොකද සමගාමී සමීකරණයක් වලදී සිද්ධ වෙන්නේ අනිවාර්යෙන් මේ y හා x තියෙන්නේ එක අගයක් විතරයි. y හා x පවතින්නේ එක අගයක් විතරයි. x වෙනම අගයකුත් y වෙනම අගයකුත් පවතින්නේ. මේ දෙක සමාන වෙන්නත් පුළුවන් අසමාන වෙන්නත් පුළුවන්. හැබැයි මේ විදිහට වෙනස් වෙන සුළු අගයන් තියෙන්න බෑ. මේ විදිහට වෙනස් වෙන සුළු අගයන් අපිට ගන්න ඕන නම් අපිට පුළුවන් මේ එකක් හරහා සරල රේඛීය ප්‍රස්ථාරය ඇඳ ගන්න. මේ සරල රේඛීය ප්‍රස්ථාර කියන එක උගන්වලා තියෙන ඉඳන් දැන් පැහැදිලි වෙන්නේ නැති මේ සරල රේඛීය ප්‍රස්ථාර මොකටද තියෙන්නේ කියලා. හරි දැන් මම ලිව්වා y ඍණ 2x 8 කියලා. පුතේ හැබැයි මේක සමගාමී සමීකරණයක් වෙන්නේ නැහැ. මොකද මේක සමගාමී සමීකරණයක් වෙන්න නම් පුතේ විසඳුම් ගන්න නම් අපිට සමීකරණ මෙන්න මේ නොදන්නා පද දෙකක් තියෙනවානේ. නොදන්නා පද දෙකට අදාළව සමීකරණ දෙකක් ගොඩනැගෙන්න ඕන. සමීකරණ දෙකක් ගොඩනැගෙන්න ඕනි. එහෙනම් මෙන්න මේ වගේ තවත් සමීකරණයක් තියෙන්න ඕන. අපි මේවා නම් කරනවා එක හා දෙක කියලා නම් කරනවා. හරි මේ තියෙන්නේ පද දෙකකින් සමන්විත සමගාමී සමීකරණ. මේ මොකද මේ තිබ්බේ? පද දෙකකින් සමන්විත සමගාමී සමීකරණ. නොදන්නා පද දෙකක් තියෙනවා. එහෙනම් සමීකරණ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ වගේම මෙහෙම සමීකරණ තියෙන්න පුළුවන්. ඉබහල් වෙනවා. x ධන y ධන z සමානයි 3යි. 2 x ඍණ y ධන 2 z සමානයි 8යි. 3 x ඍණ 6 y ධන z සමානයි 15යි. දැන් බලන්නකො මේකේ නොදන්නා පද කීයක් තියෙනවද? නොදන්නා පද 3ක් තියෙනවා. x y z කියලා. එහෙනම් මේ සමගාමී සමීකරණ විසඳුම් වලට යන්න නම් සමීකරණ කීයක් තියෙන්න ඕනද? 3ක් තියෙන්න ඕනේ. එහෙනම් පද 3ක් තිබ්බොත් අනිවාර්යෙන් සමීකරණ 3ක් තියෙන්න ඕන. පද 2ක් තිබ්බොත් සමීකරණ කීයක් තියෙන්න ඕනද? 2ක් තියෙන්න ඕනි. හරි.
දැන් මම මේක විසඳන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා කියලා මොකද්ද එක් පදයක් ඉවත් කරලා මේක විසඳන්න පුළුවන් නැත්නම් න්‍යාස දැනුම පාවිච්චි කරලා විසඳන්න පුළුවන් හැබැයි න්‍යාස කියනවා කොටස සිලබස් එකේ නැහැ එහෙනම් ඔයාලා අනිවාර්යයෙන් කරගන්න ඕන කොහොමද මේකේ පදයක් ඉවත් කරන්නේ කියලා හරි මෙන්න මෙහෙමයි මම මෙහෙම ලියන්න සමගාමි සමීකරණයක සමගාමි සමීකරණයක පදයක් ඉවත් කිරීම හරි අපි ඉස්සරහින් ඉගෙන ගමු සමගාමි සමීකරණය කොහොමද අපි පදයක් ඉවත් කරන්නේ කියලා හරි මේකේ ඉගෙන ගන්න දේවල් කිහිපයක් තියෙනවා පුතේ පළවෙනි එක තමයි ඉවත් කරන පදයේ සමගුණක සමාන විය යුතුය හරි මොකද පළවෙනි නීතිය ඉවත් කරන පදේ කොයි ඉස්සන්න පුළුවන් වයි වෙන්න පුළුවන් එම් වෙන්න පුළුවන් එම් වෙන්න පුළුවන් මොකක් හරි පදයක් ඉවත් කරනවා මුදන්න පදයක් පළවෙනි තීරය තමයි ඉවත් කරන පදේ මොනා වෙන්න ඕනද මෙන්න මේ සංගුණක කියන එක නා සමාන වෙන්න ඕන මොකද්ද මේ සංගුණකේ කියන්නේ අපි ඉස්සර ඉගෙනගමු සංගුණකය මොකද්ද මේ සංගුණකේ කියන්නේ හරි මෙන්න මේ විදිහට නොදන්නා පදේ පුතේ ඉස්සරහින් බැඳලා තියෙන මෙන්න මේ පදේට අපි කියනවා පුතේ සංගුණකය කියලා සංගුණකය කියලා කියනවා හරි මේ විදිහට තිබ්බොත් ඍණ 3යි 5යි තිබ්බොත් මොකද සංගුණකය මේ තියෙන්නේ සංගුණකය හරි එතකොට මෙයාගේ සංගුණකය මොකද්ද ධන 2යි මෙයා ධන විදිහට කියන්න පුළුවන් මෙයාගේ සංගුණකය ඍණ 3යි හරි මෙන්න මේ විදිහට අපිට පුළුවන් සංගුණකය හඳුනගන්න එහෙනම් අපි ඉවත් කරන පදේ අනිවාර්යයෙන්ම මොනවද වෙන්න ඕනද සංගුණක සමානව පවතින ඕනි මේ සමීකරණයේ පදය ඉවත් කරන්න හරි මම හිතනවා මෙන්න මේක පැහැදිලි වෙන්නේ නැති කියලා හරි දෙවෙනි නීතිය තමයි මෙන්න මේක මේක තමයි මේ දෙක තමයි වැදගත් වෙන්නේ පළවෙනි එක සංගුණක සමාන වෙන්න ඕන සංගුණක සමාන නැත්නම් අපිට පුළුවන් කරන්න තියෙන ඕන සංගුණක සමාන කරගන්න සමාන විය යුතුය මම මෙතනම කියන්නම් අසමාන නම් මොනා කරගන්න ඕනද සමාන කර ගත යුතුය සමාන කර ගත යුතුය හරි ඉවත් කරන පදේ සංගුණක සමාන වෙන්න ඕන බැරි වෙලාවත් අසමාන වෙලා තිබ්බොත් අපි සමාන කරගන්න ඕන අපිට සමාන කරගන්න විදිය කියලා දෙනවා ඒක අපි මොනා කරන්න ඕනද ඒක මේ විදිහට කරන්න ඕනේ එහෙනම් මේ සංගුණකයේ කියන එක පැහැදිලි වෙන්න ඕන මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා හරි දෙවෙනි එක තමයි පුතේ මෙන්න මේ විදිහට ඉවත් කරන පදය දැන් සමීකරණ දෙකක් ගැන කතා කරානේ ඉවත් කරන පදය පළමු සමීකරණය මෙහෙම ලියන්න පළමු දෙවන මම මේ විදිහට ගන්න සමීකරණ දෙකක් තියෙනවානේ මම කියලා දෙන්නම් මෙන්න මේ විදිහට වකුවක් ගහලා මොකක්ද කරන්නේ කියලා තේරෙන භාෂාවෙන් ඔයාලට මෙන්න මේ විදිහට ගන්නම්කො ඉවත් කරන පදය මෙතන මේ මම කියන්නේ පළවෙනි සමීකරණය පළමු සමීකරණය විතර මම ලියන්නේ දෙවන සමීකරණය හරි මම විතර ලියන්නම් කාර්ය හරි කාර්ය කියන්නේ කරන දේ කාර්ය කියන්නේ කරන දේ හරි මෙන්න මේකයි මේකේ තේරුම ඉවත් කරන පදයේ පුතේ පළවෙනි සමීකරණයේ ධන විදිහටත් දෙවනි සමීකරණයේ ඍණ විදිහටත් තිබ්බොත් පුතේ අපි කරන්නේ සමීකරණ දෙක එකතු කරනවා එකතු කරයි හරි මම ගානකින් කියලා දෙන්නම් මොකද්ද මේ කියන්නේ කියලා පළවෙනි සමීකරණය ඉවත් කරන පදේ දැන් අඳුර ගන්න බෑ ඉවත් කරන පදේ ඉස්සලම නම වෙන්න ඕනද සංගුණක සමාන වෙන්න ඕන සමාන නැත්නම් අපි සමාන කරගන්න ඕනේ ඊපස් සංගුණකේ අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන මේ සංගුණක දෙක සමාන වෙන්න එපා ඉස්සලම මේක අඳුර ගත්තට පස්සේ ඉවත් කරන පදය පළවෙනි සමීකරණයේ ධන විදියට දෙවෙනි සමීකරණයේ ඍණ විදියටත් පවතිනවා නම් අපිට පුළුවන් මේ සමීකරණ දෙක එකට එකතු කරන්න පුළුවන් ඒ වගේම පළවෙනි සමීකරණයේ ඉවත් කරන පදයේ ධන විදියට දෙවෙනි සමීකරණයේ ධන විදියටත් පැවතුනොත් මේ කියන්නේ පද දෙකම එකම ලකුණකින් පවතිනවා නම් අපිට සිද්ධ වෙනවා මෙතනදී එකතු කරන්න නෙමෙයි අඩු කරයි හරි ඒ වගේම පළවෙනි ඉවත් කරන පදේ පළවෙනි සමීකරණය ඍණ විදියට දෙවෙනි සමීකරණය ඍණ විදියට පවතිනවා නම් මෙතනදීත් අපි කරන්නේ අඩු කිරීම තමයි කරන්නේ හරි මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා
පළවෙනි සමීකරණය ඉවත් කරන පදයේ ධන විදියට දෙවෙනි සමීකරණය ඉවත් කරන පදයේ ඍණ විදියට පවතින අපි කරන්නේ එකතු කරන එක. පළවෙනි සමීකරණයේ ඉවත් කරන පදයේ ධන විදියට දෙවෙනි සමීකරණය ඉවත් කරන පදයේ ධන විදියට පවතොත් අපි කරන්නේ අඩු කරන එක. ඒ වගේම පළවෙනි සමීකරණය ඉවත් කරන පදයේ ඍණ විදියට දෙවෙනි සමීකරණය ඉවත් කරන පදයේ ඍණ විදියට පවතොත් අපි කරන්නේ අඩු කරන එක. හරි. මෙන්න මේ දෙක පුළුවන් නම් මෙන්න මේක වලට මතක තියාගන්න පුළුවන් නම් අපිට පුළුවන් සමගාමී සමීකරණයක විසඳුම් වලට යන්න. හරි. මෙන්න මේ පොඩක් නෝට් කරගන්න බොහොමත්ම කෙටියෙන් තමයි පොතේ මේක මම කියලා දෙන්නේ මේ ටිකක් දිග බාණම වඩා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි කියලා දෙන්නේ හරි මම ලියනවා මෙන්න මේ වගේ සමීකරණයක් අපි ගණන් තුනක් විතර හදමු x ධන y සමානයි 8 2x ඍණ y සමානයි 5 මෙන්න මේ විදිහට සමීකරණ දෙකක් දීලා තියෙනවා මම ඒක 1 2 කියලා නම් කරගන්න අපිට කියනවා දැන් මෙතන අගයන් දෙකක් වයින් මේ x හොයන්න y හොයන්න කියලා කියනවා x හොයන්න කියලා කියනවා y හොයන්න කියලා කියනවා හරි ඉස්සලාම මොකද බලන්නේ අපි බලන්න ඕනේ අපිට මොකක් හරි මෙතනදී ඉවත් කරගන්න පුළුවන් පදයක් තියෙනවද කියලා හොයාගන්න ඕන හරි දැන් මම කියවනේ අපිට එකතු කිරීමද ලේසි අඩු කිරීමද සාමාන්‍ය එකතු කිරීම ලේසියනේ එහෙනම් මොකක් හරි නොදන්නා පදයක් ධනයි ඍණයි විදිහට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි ඉස්සලාම චෙක් කරන්න පුතේ ධනයි ඍණයි සම්බන්ධ වෙලා තියෙන එකේනා තමයි චෙක් කරන්නේ. දැන් මෙතන චෙක් කරගෙන යද්දී මෙයා ධන මෙයා ධන. මේ දෙන්නම x පදනේ. මෙයා ධන මෙයා ඍණ. මේ දෙන්නම y පද. එහෙනම් මෙතන ධන දිනා මෙතන ඍණ දිනා බලන අපිට පුළුවන් එකතු කරන්න පුළුවන්. එකතු කරන්න කලින් අපි බලන්න ඕන මෙයාලගේ සම්ගුණක සමාන වෙනවද කියලා. මේ ඔයාලගේ සම්ගුණක 1යි මෙයාගේ සම්ගුණක 1යි. එහෙනම් මෙතන සම්ගුණක සමාන වෙලා තියෙන්නේ මෙයාගේ නොදන්නා පදේ ධන විදියට මෙයාගේ නොදන්නා පදේ ඍණ විදියට තමයි පවතින්නේ. එහෙනම් අපිට පුළුවන් කියන මොනා කරන්නද? පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරන්න පුළුවන්. එකතු කරද්දී වම් පැත්ත වෙනම එකතු වෙනවා. දකුණු පැත්ත වෙනම එකතු වෙනවා. මේ පැත්ත තුනක් දෙනවා. x ධන y කියන එකට එකතු වෙනවා. 2x ඍණ y කියන එක. මේ පැත්තේ 8 කියන එකට එකතු වෙනවා. මෙන්න මේ 5 කියන එක. දැන් මෙතන ගුණ කිරීමේ නීති භාවිත කරලා මෙතන ධන තියෙන්නේ ධනයි ධනයි ධන ධනයි ධනයි ධන ධනයි ධනයි ධන 2x ධනයි ඍණයි ඍණ ඍණ y 8යි 5යි එකතු කරාම කියන්නේ 13යි. දැන් බලන්න මේ ධන y ට ඍණ y මොනවා වෙනවද? කැපිල යනවා y ගෙන් y අඩු නම් බිඳුවයි. ආ එහෙනම් මේ දෙක කැපිල යනවා x 2x දුරාම 3x 3 x සමාන වුණා 13ට. එහෙනම් x කියලා දුත්තේ. දැන් මෙතන ගුණ කිරීම තියෙන්නේ. මෙතන ආය සර්ව සමීකරණයක්. සර්ව සමීකරණ මේ ධර්ම වල යන්න වෙනවා සිද්ධ වෙනවා අපිට. 3 ගුණ වෙලා තියෙන්නේ. හැබැයි තනින් ඉච්චම 3ෙන් බෙදෙනවා. 13 බෙදීම 3 කියලා ගන්න පුළුවන්. දැන් මෙතන එක උත්තරයක් හොයාගත්තා පස්සේ අපිට පුළුවන් මේ දෙකෙන් ඕනෑම එකකට ආදේශ කරන්න. දැන් මම මේ x සමානයි 13 බෙදීම 3 කියන එක කියන පුතේ ආදේශ කරනවා එකට ආදේශ කරමු. හරි. අනු මේ විතර අපි සමීකරණ නම් කරගත්තම අපිට වඩා පහසුයි. දැන් මොකද කරන්නේ? x ධන y කියන එක නමකට සමාන වෙන අතර මෙයාගේ x කියන එක නමකට කිව්වද 14 වෙනීම 3යි. ධන y සමානයි 8යි. දැන් මෙයාගේ y වන්න නම් මෙතන සර්ව සමීකරණයක් තියෙන්නේ මේ 14 වෙනීම 3 කියන එක නා අනිත් පැත්තට ගෙනියන්න ඕන. අනිත් පැත්තට ගෙනියච්චම මේකේ y කියන එක නා තනි වෙනවා. මෙතන තියෙන්නේ ධන ධන හැවතුන ගෙනියච්චම නේද? ඍණ බවට පත් වෙනවා. දැන් මෙතන තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවකින් භාග සංඛ්‍යාව අඩු කරන විදිය. කොහොමද අඩු කරන්නේ? 3 ගුණ කරනවා 8ෙන්. 3 ගුණ කරනවා 8ෙන්. එයාගෙන් අඩු කරනවා 13. සම්පූර්ණ ප්‍රකාශණයෙන් බෙදෙනවා 3ෙන්. ඉතින් ඔයක විදිහට වෙන්නේ 3කට 24යි. 24ෙන් 13ක් අඩු කරාම කීයද උදේ? 11යි. 11 වෙදීම 3 විදිහට උත්තරේ ගන්න පුළුවන්. හරි මේ විදිහට අරගත්තා පස්සේ අපි වෙනම මෙන්න මේ විදිහට පොතක් ගහලා අපි උත්තර දෙක ලියන්න ඕනේ. x y x ටා විදිහ 13 වෙදීම 3යි y ටා විදිහ 11 වෙදීම 3යි. හරි. මේ දෙන පළවෙනි ආකාරය කොහොමද විසඳව කියලා මුලින්දන් බලන්න මේ දෙන්නගේ සම්ගුණක සමාන වෙලා ඒ වගේම ධනයි ඍණයි විදිහට තමයි පවතින්නේ. එහෙනම් අපිට පුළුවන් මේ දෙන්න එකතු කරන්න පුළුවන්. විසඳුම් විදිහ මම මෙතනදී ගාණක් විදිහට කියලා දුන්නා. හරි. මම යනවා තව ගාණකට. මේ ගාන බලන්නකො 2x ධන y සමානයි 8යි 3x වෙනකෝ x ධන y සමානයි 5යි x ධන y සමානයි 5යි මේකත් අපිට පුළුවන් 1යි 2යි විදිහට ගන්න මෙතනත් අපි කියනවා x හොයන්න x කියන එක හොයන්න ඒ වගේම y කියන එක හොයන්න කියලා කියනවා හරි දැන් මෙතනදී
අපිට මේ බලන්න x ගේ සංගුණකය මෙතන 2යි මෙතන කීයද 1යි එහෙනම් මෙතනදී x ඉවත් කරනවා නම් ඉස්සලා මොනා කරන්න ඕනද සංගුණක සමාන කරගන්න ඕනේ හැබැයි මෙතන මේ y කෙනෙක් කෙනාගේ සංගුණකය 1යි පුතේ මෙතන සංගුණකය 1යි එහෙනම් මෙතන y කෙනෙක් කෙනාගේ සංගුණක මොනවා වෙලාද සමාන වෙලා තියෙන්නේ සමාන වෙලා තියෙන්නේ එහෙනම් අපිට y කෙනෙක් කෙනාගේ සංගුණක සමාන කිරීම අවශ්‍යතාවයක් නැහැ කෙලින්ම ගණිත ධර්මයට යන්න පුළුවන් මොකද්ද ගණිත ධර්මය දෙන්නම ධන මෙයාගේ ධන මෙයාගේ ධන ඉවත් කරන්න යන්නේ y මෙයන් ධන මෙයන් ධන එහෙනම් ධනයි ධනයි විදිහට දීපුවම මොනවද කරන්නේ අපි අඩු කරනවා එහෙනම් අපිට පුළුවන් 1 න් 2 අඩු කරන්න අඩු කරාට පස්සේ 2x ධන y ගෙන් අඩු වෙනවා x ධන y මේ පැත්තේ මේ ප්‍රකාශනේ අඩු වෙනවා මේ පැත්තේ මොකද වෙන්නේ 8 න් අඩු වෙනවා බහ 8 න් 5 අඩු කරාම පුතේ 3යි දැන් මෙතන වරහන් ඉවත් කරන්න ඕන මෙතන ධන තියෙන්නේ දැනින් ගුණ කරාම මේ තියෙන ප්‍රකාශනමයි නේ ඍණෙන් ගුණ කරොත් ලකුණ වෙනස් වෙනවා ඍණයි ධනයි ඍණ ඍණේ x ඍණයි ධනයි ඍණ ඍණ y දැන් බලන්න මේ y ට y කැපිලා යනවා 2x කින් x අඩු කරන්න තියෙන්නේ 2x කින් x අඩු කරන්න තියෙන්නේ ඒක තමයි 3ට සමාන වෙන්නේ දෙකෙන් එකක් අඩු කරාම 1යි නේ x 1යි x සමාන 3යි එහෙනම් මොකද උත්තරේ x වලට නම් උත්තරේ මොකද 3ක් කියලා එනවා ඉස්සලා වගේ තමයි දැන් x ක සමානයි 3 කියලා අපි ගත්තා එකක් මේක පුළුවන් අපිට නතරන්න මේ සමීකරණ දෙකෙන් ඕනෑම එකකට ආදේශ කරන්න පුළුවන් මම මොනවද කරන්නේ දෙකට ආදේශ කරනවා දෙවෙනි සමීකරණයට ආදේශ කරමු හරි ඔන්න දෙවෙනි සමීකරණයට ආදේශ කරන්න යන්නේ මොකක්ද දෙවෙනි සමීකරණය x ධන y සමානයි 5 දැන් x කියන එක නහගත්තේ කීයද 3යි 3 ධන y සමානයි 5යි මෙතනින් y එකතු කරන්න පුළුවන් මෙතන ධන තියෙන්නේ හැමතැනම සමානවද ඍණ බවට පත් වෙනවා 5 තුනක් අඩු කරාම කීයද 2යි එහෙනම් ඉස්සලත් මේ වගේ නෝන්න අපි ගත්ත උත්තර දෙක මෙන්න මේ විදිහට පොකුවක් ගහලා x y උත්තර දෙක ලේනා x වලට ආවේ 3යි y වලට ආවේ 2යි මෙන්න මෙතනදී අපිට පුළුවන් මෙයාලගේ විසඳුම් පෙන්නන්න එහෙනම් දැන් මම මෙතන දෙකක් කතා කරා මොකද්ද සංගුණක සමාන වෙලා තියෙන අවස්ථාවේ ධන ඍණයි විදිහට ප්‍රවතුනොත් නොදන්නා පදේ අපි එකතු කරනවා සංගුණක සමාන වෙන අවස්ථාවේදී එක්ක ධන හරි ඍණ හරි විදිහට තිබ්බොත් අඩු කරනවා හරි දැන් මෙතන ධන ධන තියෙන විදිහට එකක් පෙන්නුවානේ හරි මම ඍණ ඍණ විදිහට තියෙන එක්ක මෙතනදී පෙන්නන්නම් කොහොමද මෙයාගේ විසඳුම් ගන්න කියලා හරි මේ සමීකරණයෙන් මම මේ ධන කියන එක ඍණ කරගන්නම්කෝ මෙතන ඍණ කරගන්නම් මෙයාල මම මුකුත් කරන්න යන්නේ නැහැ අපිට කොහෙන් ගත්තත් උත්තරෙන්න ඕනි හරි මෙතනත් අපිට කියනවා x හොයන්න කියලා y හොයන්න කියලා කියනවා හරි දැන් බලන්නකෝ ඉස්සෙල්ලා වගේමනේ මෙයාලගේ සංගුණක සමාන නැහැ මෙයාලගේ සංගුණක සමානයි හැබැයි තියෙන්නේ ඍණයි ඍණයි විදියට එන ඍණයි ඍණයි විදියට තිබ්බොත් අපි මොනවද කරන්නේ අඩු කරන එක කරන්නේ මම මොනවද කරන්නේ මේ පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය ඉස්සෙල්ලා වගේම අඩු කරනවා හරි අඩු කරාට පස්සේ මොකක්ද වෙන්නේ කියලා අපි බලමු මේ පැත්තේ මේ පැත්තේ තියෙන ප්‍රකාශනය මොකද්ද 2x - y ගින් මේ පැත්තේ තියෙන ප්‍රකාශනය අඩු වෙන්න ඕනේ x - y කියන එක නා අඩු වෙන්න ඕනේ මේ පැත්තේ 8 න් 5ක් අඩු වෙන්න ඕනේ 8 න් 5ක් අඩු කරාම 3යි දැන් වරහන් ඉවත් කරන්න ඕනේ මේ පැත්තේ ධන තියෙන්නේ ධනයි ධනයි ධන 2x ධනයි ඍණයි ඍණ y ඍණයි ධනයි ඍණ ඍණ x ඍණයි ඍණයි ධන ධන y තමයි දැන් ඉස්සෙල්ලා වගේම ඍණ y ට ධන y මොනවා වෙලා ගියාද කැපිලා ගියා හරි මෙහෙම කැපිලා ගියාට පස්සේ දැන් බලන්නකෝ 2x ගෙන් x අඩු කරාම කීයද ඉස්සෙල්ලා වගේම x එන්නේ x වලට ගියාද හරි 3ක් තමයි යන්නේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා වගේම දැන් මෙතනක් ගන්න පුළුවන් x වලට කීයද 3 කියන එක නා ගන්න පුළුවන් හරි මේ විදිහට එකක් හොයා ගත්තා පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ඕනෑම සමීකරණයකට ආදේශ කරන්න දැන් මම s සමානයි 3 කියන එක නා ආදේශ කරනවා 2ට 2ට ආදේශ කරමු හරි ඔන්න දෙවෙනි සමීකරණයට ආදේශ කරන්න යන්නේ මම ඒක වෙනවත් මේ විදිහට ලියලා පෙන්නනවා මොකක්ද දෙවෙනි සමීකරණය x ඍණ y සමානයි 5 x කියන එක නා ගත්තා කියලා 3යි 3 ඍණ y සමානයි 5යි දැන් මෙතන ඍණ y වෙලා තියෙන එහෙනම් අපි සල ඍණ y යුක්ත කරමු ඍණ y යුක්ත කරාම මෙයා එහා මෙතන ගම ඍණ වෙනවා 5යි 3 අඩු වෙනවා 5යි 3 අඩු කරාම කියන පුතේ 2යි ධන 2යි හරි මම මේක මෙතනින් ගන්නවා මෙහෙම දැන් ඍණ y සමාන වෙලා තියෙන කීයටද 2කට සමාන වෙලා තියෙන මේ බලන්න මෙතන මේ ඍණ එකෙන් මොනවා වෙලාද මේ y කෙනෙක් නම් ಗುಣ වෙලා තියෙන එහෙනම් මෙන්න මෙතන ඍණයි කරන් අපි ඍණ එකෙන් බෙදන්න ඕනි මේ ඍණ එක නැහැ මෙතන නිච්චම මොනවා බලපත් වෙන්නේ බෙදීම බලපත් වෙන්නේ එහෙනම් y සමානයි 2 බෙදීම ඍණ එතකොට මෙතන ඍණ අයින් වෙලා යනවා ඍණෙන් එහා පැත්තේ බෙදනවා 2 ධනයි ඍණයි බෙදුවම ඍණ දෙවරක් දෙකකින් බෙදුවම 2යි මෙන්න විදිහට උත්තරය ගන්න පුළුවන් එහෙනම් ඔන්න අපිට උත්තර දෙකක් ගාව මොකද්ද x සමානයි 3යි y සමානයි ඍණ 2යි මෙන්න එහෙනම් අපිට පුළුවන් හයිලයිට් කරන්න x සමානයි 3i y සමානයි ඍණ 2ක් කියලා හරි මෙන්න මේ විදිහට ඉතින් ඊට පස්සේ අපිට අඳුන ගන්න පුළුවන් මෙයාලගේ විසඳුම් හරි
මේ මුලින්ම බලන්න කියලා මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. හරි. එහෙනම් අපි කතා කරමු කොහොමද මේකේ සංගුණක සමානතර සමීකරණයක් විසඳන්නේ කියලා. හරි. මම එකක් කියලා දෙන්නම්. මේවා කවුරුත් කතා කරනවා. ඉස්සලා මේ පාට් එක හදාගෙන යමු අපි ටික ටික. මම මේ දේ සමීකරණ ලියන්න. 2x ඍණ 3y 8යි. 3x ඍණ ධනයන්කෝ ධන y 12යි. හරි මෙන්න මේකේ සමීකරණ දෙකක් දෙනවා. අපිට නම් කරන්න දෙන්නේ නැහැ පුතේ. අපි දැනගන්න ඕනේ මෙයා නම් කරගන්න. මෙයාගේ කියන්නේ x හොයන්න y හොයන්න කියලා තමයි කියන්නේ. හරි දැන් අපි චෙක් කරනවා මොකකද අපි මොන පදයේද ඉවත් කරන්න වඩා පහසු කියලා. හරි එකතු කිරීම ලේසියි කියලා කිව්වනේ. දැන් බලන්නකෝ මෙයාගේ ධන මෙයාගේ ධන මෙයාගේ ඍණ මෙයාගේ ධන. එහෙනම් මේ y පදේ ඉවත් කරන්න ලේසියි එකතු කරලා අපි මොකද මේ ඍණයි ධනයි එකතු කරාම කැපිලා යනවානේ. ඒ වගේම බලන්න ඕන ඔන්නේ නම් තීරණය කරන මොකද මෙතන ධනයි ඍණයි තියෙන හින්දා මට y ඉවත් කරන්න පහසුයි එකතු කරලා ඉවත් කරන්න පහසුයි. හරි එකතු කිරීමේදී වරහන් ඉවත් කරද්දී ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ නේ. ඒකට තමයි අපි බලන්නේ ඉස්සලාම එකතු කිරීමක් හොයාගන්න පුළුවන්ද කියලා. මේකේ එකතු කිරීමකදී යන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ වරහන් ඉවත් කිරීමේදී ලකුණ වෙනස් වෙන්නේ නැති හින්දා. ඒකත් ඔළුවේ තියාගන්න. හරි. මෙතනින්ද මම තීරණය කරා y ඉවත් කරන භාෂාවෙන් කියලා. එහෙනම් අපි බලන්න ඕනේ ළඟ මොකද්ද? මෙයාගේ සංගුණක සමානයිද කියලා. මෙයාගේ ඍණ 3 තියෙන්නේ. මෙයාගේ තියෙන ධන 1. එහෙනම් සංගුණක සමානයි. එහෙනම් අපිට පුළුවන්කම තියෙන ඕන මෙයාගේ සංගුණක සමාන වෙන විදිහට හදා ගන්න. හරි. කොහොමද හදා ගන්න පුළුවන්? දැන් බලන්නකො මෙතන මේ ඍණ 3 තියෙන්නේ. මෙතන තියෙන්නේ 1. බැරි වෙලාවත් මම මෙයා 3 ගුණ කරොත් 3 + 3 9. 1 + 3 කීයද? 3. එහෙනම් මෙතන 3ට මෙතන 3 හැදෙනවා. එහෙනම් මට පුළුවන් මෙන්න මේ දෙවෙනි සමීකරණය පුතේ 3ෙන් ගුණ කරන්න. දෙවෙනි සමීකරණය මම 3ෙන් ගුණ කරනවා. 3ෙන් ගුණ කරොත් දෙවාරයක් 3ෙන් ගුණ කරන්නේ 3 වාරයක්. දෙපැත්තම ගුණ වෙන්න ඕන 3x ධන y සමානයි 3 ගුණ කිරීම 12යි. දැන් බලන්නකො 3 වරක් 3 9යි x ධනයි ධනයි ධන 3 වරක් එක 3යි y 12 වරක් 3 කියද 36යි. මෙන්න මේ විදිහට සමීකරණයක් හදාගන්න පුළුවන්. මම එක ගන්නවා 3 වෙනි සමීකරණය කියලා. හරි. එතකොට මේ අපි හදාගත්ත සමීකරණය තවදුරටත් සලකන්නේ නැහැ. පස්සේ ආදේශ කිරීම වලදී විතරයි අපිට අවශ්‍ය වුණ ගන්නේ. හරි. එහෙනම් මෙයා පරිවර්තනය කරගත්තම තුන්වෙනි සමීකරණය විදිහට 3ෙන් ගුණ කරලා ඒ පරිවර්තනය කරගත්තේ මේ දෙන්නගේ සංගුණක සමානතර ගන්න ඕනෙ ඉන්න. හරි. මම අනිත් සමීකරණය මේ පහෙන් ලියා ගන්න 2x 3y 8යි. ඔන්න ලියාගත්තා මේක පළවෙනි සමීකරණය. හරි. දැන් බලන්නකො මේ තුන්වෙනි සමීකරණය හත පළවෙනි සමීකරණය ගත්තොත් සංගුණක සමාන වෙන ගමන් ධනයි ඍණයි විදිහට පවතින්නේ. එහෙනම් අපිට මේකෙන් තීරණය කරන්න පුළුවන් මේ ධන 3 ඍණ 3 අයින් කරන්න පුළුවන් කියලා. මොනවා කරලාද මේ තුන්වෙනි සමීකරණයයි පළවෙනි සමීකරණය එකට එකතු කරලා. හරි. එකතු කරොත් 9x ධන 3y ධන 2x ඍණ 3y සමානයි 36 ධන 8 කියලා එනවා. හරි. මම කියවනේ එකතු කිරීමේදී ලකුණ වෙනස් වෙන්නේ නැහැ කියලා වරහන් ඉවත් කරද්දී. එහෙනම් මේක වෙනස් වෙන විදිහක් නැහැ. මේ තියෙන විදිහම ලියන්න තමයි තියෙන්නේ. ඒක තමයි මේක භාවිත කරන්නේ. 9x + 3y / ධනයි ධනයි ධන 2x ධනයි ඍණයි ඍණ ලකුණ වෙනස් නැහැ. වෙනස් තුනේ නැහැ. 36 8 එකතු කරාම 44 බවට තමයි පත් වෙන්නේ. මේ බලන්න 3y / ඍණ 3y කැපිලා යනවා. 9 2 එකතු කරාම 11 11 x = 44. දැන් මෙතනින් ගන්න පුළුවන් x කියලා. මෙතන ගුණ වෙලා තියෙන එහාකට ගිනිච්චම බෙදීම බවට පත් වෙන්නේ 44 11 බෙදුම් කියලා දෙන්නේ. 4යි. ඔන්න අපි හොයාගත්ත ඉස්සරහ උත්තරය කියද? 4 කියන එක කෙනා හොයාගත්තා. ඔන්න හොයාගත්තා පස්සේ අපිට පුළුවන් මම මෙතන හසුදලා පෙන්නන්න මේ සමීකරණ තුනක් හදාගත්තනේ. මේ තුනේ ඕනෑ එකකට මේ x කියන එක ආදේශ කළා y හොයා ගැනීම හැකියාව දෙනවා. මට වඩාත් පහසු මේ පළවෙනි දෙවෙනි සමීකරණයට ආදේශ කරන එක ඒකේ සංගුණක අඩුවින් දෙකට x සමානයි 4 ආදේශ කරමු. ආදේශ කරනවා කියන්නේ ඒකට අදාළව අපි දීලා තියෙන එක ලියන එක. හරි. ලියන ගමන් ගණිත කර්ම සිද්ධ වෙන්නත් ඕන. මෙතන තියෙන්නේ 3 ගුණ කිරීම x කියන්නේද 4යි. මෙතන ඉස්සෙල්ම සමීකරණ ලියාගෙන ඉන්නම්. මෙතන 3x ධන y සමානයි 12 තමයි දෙවෙනි සමීකරණය. දැන් x වෙනුවට 4 ආදේශ කරනවා කියන්නේ මෙතන ගුණ කිරීමක් තියෙන්නේ. 3 ගුණ කිරීම 4 ධන y සමානයි 12යි. දැන් බලන්න 3 ගුණ 4 කීයද? 12යි. ධන y සමානයි 12යි. දැන් මෙතන y එකතු කරන්න නම් එයා හැමතැනම ගියන චන්න ඕන. ඊට පස්සේ අඩු වෙනවා. අඳුරෙන් අඳුරක් අඩු කරාම කීයද? බිංදුවයි. හරි. එන්න ඕන නම් උත්තර දෙකක් ගත්තා. මොකද්ද? x වලට 4ක්, y වලට 0ක්. x වලට 4ක්, y වලට 0ක් එන්න ඕනේ. හරි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ උත්තර දෙක හොයාගත්තා. ඊපස්සේ අන්තිමේට
මෙන්න මේ 30 වල වගේම කොටුවක් ගාලා x වලට ආවේ 4 y වලට ආවේ 0 කියලා මෙන්න මේ විදියට උත්තර සපයන්න පුළුවන් හරි මම හිතනවා නම් මේක සම්මූලක සමාන කරපු විදිය පැහැදිලි වෙන්න ඇති කියලා හරි මම තව ගානක් හදලා පෙන්නන්නම් මේ දෙකෙන් එකක්වත් අපිට හිතාගන්න බැරි අවස්ථාවක් කොහොමද සම්මූලක සමාන කරගන්නේ කියලා හරි බෝඩ් එක අරදුපාඩු වුණා නැහැ මේ වගේ අරගෙන අපි 2x දාන 3y 12යි මේක පළවෙනි සමීකරණය කියලා ගන්න 3x දාන 4y 20යි හරි මේක ගන්න දෙවෙනි සමීකරණය විදිහට මම මේකත් කියනවා x හොයන්න y හොයන්න කියලා කියනවා x හොයන්න කියලා කියනවා y හොයන්න කියලා කියනවා හරි දැන් බලන්න මේකේ මට දැන් ඔක්කොම ධනම තියෙන්නේ හැමෝගෙම තියෙන්නේ ධන එහෙනම් මට එකතු කරලා කොහොමද තීරණය කරන්න බෑ අනිවාර්යෙන් අඩු කිරීමකට යන්න ඕන එකකව සම්මූලක සමාන වෙනවා සමාන වෙන්නේ 3න් 4ක් මෙතන තියෙන්නේ 3 මෙතන 4 මෙතන තියෙන්නේ 2 මෙතන තියෙන්නේ 3 හරි මම තීරණය කරනවා පුතේ මේකේ x කියන්නේ කෙනා ඉවත් කරනවා x කියන්නේ කෙනා ඉවත් කරන්නේ කියලා මම තීරණය කරනවා හරි මට පුළුවන්ද මේක දෙකෙන් ගුණ කරලා මෙතන 2කට සමාන කරගන්න බෑ මේක 3න් ගුණ කරලා මෙතන 3ට සමාන කරගන්න බැහැ මෙන්න මේ වගේ අවස්ථාවල දැන් කරන්නේ පුතේ x නිවත් කරන්නේ s සම්මූලකයේ 2යිනේ අනිත් කෙනාගේ සම්මූලකයේද 3යි මෙන්න මේ පළවෙනි සමීකරණය පුතේ මම ගුණ කරනවා 3 පළවෙනි සමීකරණය ගුණ කරනවා 3 ගුණ කරාට පස්සේ බලන්න මොකද්ද වෙන්නේ කියලා මේක දැන් ගත්තා පස්සේ දැන් මෙතන අපිට තීරණය කරන්න බෑ එකපාරම ඒක නිසා මම මේක 3 ගුණ කරනවා 3 ගුණ කරාට පස්සේ 3r 2x 3y 3 ගුණ කිරීම 12යි දැන් බලන්න 3 කරා 2 6x 3 කරා 3 9y 3 කරා 12 කියද 36 මම ගන්නවා මේක 3 වෙනි සමීකරණය කියලා හරි මොනවා පළවෙනි සමීකරණය වෙනස් කරගත්තා 6x 9y 3 36 විදිහට වෙනස් කරගත්තා හරි මම x නිවත් කරන්නේ දැන් මෙතන තියෙන සම්මූලිකය මොකද්ද පළවෙනි සමීකරණය දෙකනේ දෙකෙන් මෙයා ගුණ කරනවා ඉතින් 3 න් මෙයා ගුණ කරේ එහෙනම් දෙකෙන් ගුණ කරනවා මෙයා හරි එහෙනම් මම දෙවෙනි සමීකරණය ගුණ කරනවා කියනද දෙකෙන් ගුණ කරනවා දෙකෙන් ගුණ කරනවා මොකද්ද වෙන්නේ කියලා බලමු 2r 3x 4y සමානයි 2 ගුණ කිරීම 20 දැන් 2 වරක් 3 කීයද 2 වරක් 3 6 x 2 වරක් 4 8 y 2 වරක් 20 4 මම මේක 4 විදිහට ගත්තා දැන් බලන්න 3 4 මොකක්ද වෙලා තින්නේ මේ x කියන එක නාගේ සම්මූලකයේ ඉබේම වුණා වුණාද සමාන කිරීම බවට පත් වුණා හරි දැන් පුළුවන් අපිට මේ x ඉවත් කරන දෙන්නම දරන්නේ මේ සමීකරණයෙන් එකකින් එක අඩු කරන්න පුළුවන් මම 3 4 කිය 3 වෙනි සමීකරණය 4 වෙනි සමීකරණය අඩු කරමු අඩු කරාට පස්සේ 6x 9y ගෙන් අඩු වෙන්න ඕනේ 6x 8y අනිවාර්යයෙන්ම උදේ වරහන් උදා ගන්න ඕනේ මේ සමගාමී සමීකරණය විසඳද්දී 6x 9y ගෙන් අඩු වෙන්න ඕනේ 6x 8y මේක තුන කරගන්න 36 අඩු වෙන්න ඕනේ කියද 40ක් අඩු වෙන්න ඕනේ දැන් බලන්න වරහන් උත්තරාම 6x 9y ධනයි ඍණයි වෙන ඍණ 6x ඍණ ධනයි වෙන ඍණ 8y 36 න් 40ක් අඩු කරාම වැඩි ගණන් ලැබුණා ඍණ 40 න් 36 කර කරාම 4 ඍණ 4ක් කියලා එනවා දැන් බලන්න 6x 10x කියලා අපි ලනවා 9 ගණන් කර කරාම කියද 1 1 y සමාන කියලා පුතේ ඍණ 4 එහෙනම් y වලට ගෙනින් උත්තර ගන්න පුළුවන් ඍණ 4 කියලා ගන්න පුළුවන් හරි ඉස්සර වගේ මෙහෙනම් මේ විදිහට y කියන එක හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ සමීකරණ හතරක් තියෙනවා හතරෙන් ඕනෑම එකකට y කියන එක ආදේශ කරලා x කියන එක හොයා ගන්න පුළුවන් හරි මම මෙතන මේ ඉඳ තියන තැනක මම මේ කියලා දෙන්න හරි මම මෙතන ගන්නකො මෙන්න මේ රාමුව ඇතුලේ y සමානයි ඍණ 4 කියන එක මම ආදේශ කරනවා මගේ පළවෙනි සමීකරණය එකට ආදේශ කරමු හරි ආදේශ කරොත් මොකද වෙන්නේ සමීකරණය 2x ධන 3y 12 දැන් y කියන එක හොයාගත්තේ 2x 3y y කියන කෙනා ඍණ 4යි මම වරහන් ඇතුලේ උදාගන්නේ දැන් ධනයි ඍණයි ගුණ වෙනවා ගුණ කරාට පස්සේ ඍණ 3 වරක් 4 12යි මේ පැත්තේනවා 12 2x හරි දැන් බලන්නකෝ 2x එකතු කරාම මෙයා හැක පෙරකින් තමයි එකතු කිරීම වෙන්නේ බයි 12 ධන 12 12 12 එකතු කරාම 24යි 2x කියන කෙනා 24 සමානයි දෙකෙන් ගුණ වෙලා තියෙන්නේ එහෙනම් එයා පෙරකින් තමයි බෙදීම බවට පත් වෙන්නේ 24 බෙදීම 2 බවට පත් වෙන්නේ එහෙනම් උත්තරය කියද 12 ඔන්න එහෙනම් හොයාගත්ත x වල උත්තරය කියද ධන 12 කියලා හොයාගත්ත මේ හොයාගත්තට පස්සේ අපිට පුළුවන් ගානේ අවසානයේ මෙන්න මේ විදිහට පැත්තකට ඉස්සලා වගේම x වල හා y වලගේ වෙන වෙනම ලියන්න y වලට ආවේ ඍණ 4ක් x වලට ආවේ ධන 12ක් හරි මම හිතනවා මෙන්න මේ සමගාමී සමීකරණ විසඳපු ආකාරය පැහැදිලි වෙන්න ඇති කියලා මම ඩෙබුට් එකේ තියෙන ගානක් කතා කරද්දී තවදුරටත් ඔයාලට මෙන්න මේ තීරේ පැහැදිලි වෙයි අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා තව ටිකක් මේව ගැන වඩා ගැඹුරින් කතා කරන්න
උසාවරම් පුතේ මෙන්න මේවා බීජීය භාගය ඇසුරෙන් දෙන්න පුළුවන් සමීකරණ තුනක් ආශ්‍රයෙන් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට කරකවලා හිර මෙහෙලම් කරලා මෙන්න මේ ගණන් දෙන්න පුළුවන් මේ තර්කයන් තමයි මේ තාර්කික දැනුම තමයි මේ සමීකරණ විසඳීමේදී ඔයාලාගාරින්ම පාවිච්චි කරන්න ඕනේ එහෙනම් අනිවාර්යෙන් පුළුවන් තරම් මේ තර්කණේ කියන එක කොට නැහැ නම් පුතේ ඔයාලා වැඩ කරන්න ඕන වැඩ කරලා විතරයි මේ තර්කේ තර්කණේ කියන එක යොදා ගන්න පුළුවන් මේ මනසට කාවද්ද ගන්න පුළුවන් එහෙනම් පුළුවන් තරම් සරල සමීකරණ හා සමගාමී සමීකරණ ආශ්‍රිත ගැටලු විසඳන්න ඕනේ සමගාමී සමීකරණ වල සරල සමීකරණ යෙදෙන නිසා සමගාමී සමීකරණ විසඳන්න තමයි ඔයාලා ගොඩක්ම නැඹුරු වෙන්න ඕනේ මොකද මෙතන සරල සමීකරණ අඩංගු වෙන හින්දා එහෙනම් පුතේ මම යනවා මගේ ඊළඟ කොටසට දැන් අපි අද කතා කරා සරල සමීකරණ කතා කරා ඒ වගේම සමගාමී සමීකරණ කතා කරා පුතේ එහෙනම් මගේ ඊළඟ මාතෘකාවට මම යනවා සමාන්තර ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි කියන කොටසට යන්න හරි මේ සමාන්තර ශ්‍රේණි කියන්නේ විභාගයට අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක් ගියවුරුදු විභාගෙත් මෙන්න මේක ඇවිල්ලා තිබ්බා හරි මොකද්ද මේ ශ්‍රේණියක් කියන්නේ කියලා අපි ඉස්සෙල්ලා කතා කරමු ශ්‍රේණියක් කියන්නේ මොකද්ද පුතේ ශ්‍රේණිය පාසල් වල ශ්‍රේණි කියනවනේ ශ්‍රේණි කියන්නේ පුතේ රටාවක් රටාවකට තමයි අපි කියන්නේ මොකද්ද ශ්‍රේණිය මොන මොනවාද රටාවද මෙන්න මේ සංඛ්‍යාවල සංඛ්‍යා රටා සංඛ්‍යා රටාවල තමයි අපි ගණිතයේදී ශ්‍රේණි කියලා කියන්නේ හරි මේ ශ්‍රේණි සංඛ්‍යා රටා දන්නා පද වලින් කියන්න පුළුවන් ඒ වගේම නොදන්නා පද මම ඉස්සෙල්ලා කිව්වා වගේම බීජීය සංකේතය යොදාගෙන මේ ශ්‍රේණි ගොඩනගා ගන්න පුළුවන් අපි ශ්‍රේණියක් කියලා කියනවා රටාවකට සංඛ්‍යා රටාවකට හරි මොකද්ද මේ සමාන්තරයි කියලා කියන්නේ හරි මේ සංඛ්‍යා රටාවක් කියලා දැන් පැහැදිලිනේ එහෙනම් මේ සංඛ්‍යා රටාවකට අලුත් වචනයක් එකතු වෙලා තියෙනවා මොකද්ද මේ සමාන්තරයි කියන එක එකතු වෙලා තියෙනවා හරි මොකද්ද මේ සමාන්තරයි කියන්නේ හරි මම මෙන්න මේ විදිහට සංඛ්‍යා රටාවක් ලියනවා පුතේ හරි අපි උත්තේ සංඛ්‍යාව ඉරට්ටි සංඛ්‍යා රටාව ගමු 2 0 2 4 6 8 මම මේ ලියන්නේ මොන සංඛ්‍යා රටාවද ඉරට්ටේ සංඛ්‍යා රටාව හරි ඒ වගේම මම උත්තේ සංඛ්‍යා රටාව ලියනවා 1 3 5 7 9 11 හරි මේ ලියන්නේ ඉරට්ටේ ඔත සංඛ්‍යා රට අඳුරනවා මේ ඉරට්ටේ ලිව්වේ මේ ලියන්නේ ඔත්තේ හරි මෙන්න මේ සංඛ්‍යා රටාව පුතේ එක ළඟ තියෙන පද දෙකක් හිතන්නකෝ මේ යා දෙක මෙයා හතර මම මෙතන මේ පහ ගන්නවා මෙතන හත ගන්නවා හරි එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස පුතේ නියතයි නම් එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස නියතයි නම් අපි කියනවා පුතේ ඒ වගේ සංඛ්‍යා රටාවලට සමාන්තර ශ්‍රේණි කියලා. හරි සමාන්තර ශ්‍රේණි කියලා. හරි දැන් මෙතනින් බලමු මේ 4න් 2ක් අඩු කරාම කීයද? උත්තරය 2යි. මෙතන 7න් 5ක් අඩු කරොත් උත්තරය කීයද? 2යි. හරි දැන් බලමු මේ එක ළඟ තියෙන පද දෙක මොනවාටද සමාන වෙලා තියෙන්නේ. අපි එකක් විතරක් නෙමෙයි මෙතන මේ චෙක් කරන්නේ. දෙකක් චෙක් කරන්න ඕනනේ මරේ. දැන් මම හිතන්නේ මේ 4යි 2යි 4ත් එක ගත්තා. මම ඊළඟට 6යි 8යි ගන්න. 8න් 6ක් අඩු කරාම කීයද? ඒ 2යි. මෙතන 9යි 11යි ගත්තොත් 11 9 කර කරොත් ඒ 2 ආවේ හරි මෙන්න මේ විදිහට අපිට අඳුන ගන්න පුළුවන් සමාන්තර ශ්‍රේණියක් කොහොමද අනුයාත පද මම මේක සරලව කියලා දෙන්නම් අනුයාත පද කියන්නේ පුතේ එක ළඟ පිහිටනවා කියන එක අනුයාත පද දෙකක් අතර වෙනස නියතයක් නම් වෙනස කියන්නේ අඩු කිරීම කියලා කියන්න පුළුවන් අන්තරය කියලා කියන්න පුළුවන් ඒ දෙන්න අතර පරතරය කියලා කියන්න පුළුවන්. එහෙනම් එක ළඟ පිහිටි පද දෙකක් අතර පරතරය වෙනස් වෙන්නේ නැත්තම් සරලම භාෂාවෙන් කිව්වේ එක ළඟ පිහිටි පද දෙකක් අතර පරතරය වෙනස් වෙන්නේ නැත්තම් අපි ඒවට කියනවා මොනවද? සමාන්තර ශ්‍රේණි කියලා කියනවා. හරි. මම මේක ටිකක් පැහැදිලිව ලියන්න. දැන් උත්තේ සංඛ්‍යාව විතරද ඉරට්ටේ සංඛ්‍යාව මොනවා බවට පත් වෙන්නේ? සමාන්තර ශ්‍රේණියක් බවට පත් වෙනවා. මොකද මේ එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස මොකක්ද වෙලා තියෙන්නේ? නියතයක් බවට පත් වෙලා තියෙන්නේ පරතරය නොවෙනස්ව තමයි පවතින්නේ. හරි. මම මේ විදිහට දෙන්නම් මේ විදිහට හඳුන්වන්නේ සමාන්තර ශ්‍රේණියක අනුයාත පද අතර වෙනස නියතයකි මේක තමයි මේ සමාන්තර ශ්‍රේණි අඳුර ගන්න තියෙන පහසුම විදිය සමාන්තර ශ්‍රේණියට
අනුයාත පද අතර වෙනස නියති කියන්නේ එහා මෙතන වචන දෙකක් කතා කරනවා මොකද්ද මේ අනුයාත පද කියන්නේ අනුයාත පද කියන්නේ පුතේ එක ළඟ පිහිටන පද එතකොට නියතයි කියලා කියන්නේ මම ඉස්සර දුන්නා වගේ නියත පද කියලා කියන්නේ වෙනස් නොවන පද වෙනස් නොවන පද අනුයාත පද කියන්නේ එක ළඟ පිහිටන ඒවා නියත පද කියන්නේ වෙනස් වෙන්නේ නැති ඒවා එහෙනම් සමාන්තර ශ්‍රේණියක් වෙන්න නම් එක ළඟ පිහිටි පද අතර වෙනස මොනවා වෙන්න ඕනද නියතව තියෙන්න ඕනේ කියන්නේ වෙනස් නොවන වෙනස් වෙන්නේ නැතිව තියෙන්න ඕන හරි මේ විදිහට අපි සමාන්තර ශ්‍රේණි වර්ග දෙකක් අඳුර ගන්න පුළුවන් පුතේ මම දෙක මම මෙහෙම වෙන වෙනම ලියලා දෙන්නම් නම් එකක් වැඩි විදියට ගන්නවා මේ බලන්න 5 10 15 20 25 30 හරි මෙයාගේ මොකද්ද මේ වෙලා තියෙන්නේ වැඩි විදිය කියලා දෙන්නේ මේ පහට පහක් එකතු වෙලා තමයි 10 ඇදලා තියෙන්නේ 10ට පහක් එකතු වෙලා තමයි 15 ඇදලා තියෙන්නේ 15ට පහක් එකතු වෙලා තමයි 20 ඇදලා තියෙන්නේ 20ට පහක් එකතු වෙලා තමයි 25 ඇදලා තියෙන්නේ ඒ වගේම 25ට පහක් එකතු වෙලා තමයි 30 ඇදලා තියෙන්නේ ඒ වගේම මෙතන අපිට තව ගන්න පුළුවන් මොකද මෙතන මේ 10 පහක් අඩු කරාම කීයද 5යි නะ ඒ වගේම 15ෙන් 10 අඩු කරාම 5යි ඒ වගේම 20ෙන් 15ක් අඩු කරාම ඒත් 5යි එහෙනම් මොකද මේ වෙලා තියෙන්නේ අනුයාත පද අතර වෙනස මොනවා වෙලාද නියතය පාවඩ පත් වෙනවා මේ තියෙන නියතේ ධන පහ නියතය ධන පහක් පාවඩ පත් වෙලා ඒ වගේම පෙර පදයේද අර කියන නියතේ එකතු වෙලා තමයි ඊළඟ පදය හැදිලා තියෙන්නේ එතකොට මේක අඳුන ගන්න පුළුවන් වැඩි විවිධයන සමාන්තර ශ්‍රේණියක් කියලා අපිට අඳුන ගන්න පුළුවන් ඒ වගේම මෙහෙම සමාන්තර ශ්‍රේණියක් තියෙනවා අඩු විවිධයන 50 45 40 35 30 අර මේක බලන්නකෝ මේ 50න් 5ක් අඩු වෙලා තමයි 45 ඇදලා තියෙන්නේ 45න් 5ක් අඩු වෙලා තමයි 40 ඇදලා තියෙන්නේ 40න් 5ක් අඩු වෙලා තමයි 35 ඇදලා තියෙන්නේ 35න් 5ක් අඩු වෙලා තමයි 30 ඇදලා තියෙන්නේ ඒ වගේම අනුයාත පද අතර වෙනස ගත්තොත් හැම වෙලාවෙම පසුපදින් පෙර අඩු කරන්නේ මම ඉස්සරහට කියලා දෙන්නම් 45න් 50ක් අඩු කරොත් කීයද ඍණ 5යි 40න් 45ක් අඩු කරොත් ඒත් දෙන්නේ ඍණ 5යි 30න් 35ක් අඩු කරොත් ඒත් දෙන්නේ සමාන්තර ශ්‍රේණියක් විදිහට මෙයාලා අඳුන ගන්න පුළුවන්. ඒ වගේම වැඩි විලියන සමාන්තර ශ්‍රේණිත් තියෙනවා. අඩු විලියන සමාන්තර ශ්‍රේණිත් අපිට ඉගෙන ගන්න තියෙනවා. හරි. මම හිතනවා මෙන්න මේක පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. එහෙනම් මම යනවා මෙතනින් ඉදිරියට. හරි. දැන් සමාන්තර ශ්‍රේණියක් කියන්නේ ඔයාලට පැහැදිලි. සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මම පැහැදිලි කරලා දුන්නා. මොකද්ද මේ සමාන්තර ශ්‍රේණියක් කියන්නේ කියලා. හරි. ඒ වගේම සමාන්තර ශ්‍රේණි යටතේ පුතේ ගණන් හදනවා නම් අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා සූත්‍ර තුනක් තියෙනවා ඒ සූත්‍ර තුන පාවිච්චි කරන්න සිද්ධ වෙනවා හරි මම ඒ සූත්‍ර තුන වඩාත් කෙටියෙන් කියලා දෙන්නම් ඒ සූත්‍ර තුන ඉගෙන ගන්න කලින් පුතේ අපි සමාන්තර ශ්‍රේණියක මේ පද ඉගෙන ගන්න ඕන මොන වගේද දෙන්නේ කියලා හරි අපි සමාන්තර ශ්‍රේණියක ඒගින් මොන සිම්පල් ඒගින් අපි කියලා දෙනවා මේ ඒ කියන්නේ මුල් පදය මොකද්ද මේ සමාන්තර ශ්‍රේණියක් අපි ගන්නවා ඒ කියලා මොකද්ද හැම වෙලාවෙම මුල් පදය ඒකට අපි සිම්පල් n කියලා අපිට පාවිච්චි කරනවා මේකට අපි කියනවා පුතේ n වන පද ගණන පද ගණන හරි එතකොට මේ සමාන්තර ශ්‍රේණි වල සූත්‍රය අරදී පාවිච්චි කරන සංකේත තමයි මම මේ කියලා දෙන්නේ ඒ සූත්‍ර වල තියෙනවා ඒ කියන එකක් තියෙනවා ඒකින් අපි හැම වෙලාවෙම අඳුරන්නේ මුල් පදය කියන්නේ පළවෙනි පදය පළමු පදය තමයි මේ සිම්පල් එකෙන් නම් කරන්නේ. එතකොට සිම්පල් n ගෙන් අපි ලබන කරනවා පුතේ කියනවා පද ගණන. මේ සමාන්තර ශ්‍රේණියේ කොච්චර පද ගණන තියෙනවද කියලා. හරි. ඒ වගේම තව සංකීර්ණයක් දෙනවා පුතේ. මෙන්න මේ කැපිටල් T අරගෙන මෙන්න මේ n අකුරු මෙන්න මේ විදිහට අලවලා තියෙනවා. Tn අපි මෙයාට කියනවා සාධාරණ පදය. සාධාරණ පදය තව වචනයක් කියනවා n වන පදය n වන පදය මෙයාට අර්ථ දෙකකින් දෙකක් තියෙනවා මොකද සාධාරණ පදය නැත්නම් n වන පදය කියලා හරි ඒ වගේම අපි මෙන්න මේ sn කියලා එකක් අකුණු කරනවා කැපිටල් s අකුරත් එක්ක සිම්පල් n අකුර අර විදිහට අලවලා තියෙන මෙයාට අපි කියනවා අර්ථ දෙකකින් තමයි n
පද ගණනක n පද ගණනක එකතුව n පද ගණනක එකතුව කියලා අපි මෙතනදී මෙයා අර්ථ දක්වනවා ඒ වගේම තව තියෙනවා simple l එකෙන් අපි කියනවා අවසාන පදය අවසාන පදය හරි මෙහෙම සංකේතව පාවිච්චි කරනවා තව simple d කියලා අපි පාවිච්චි කරනවා මේකට අපි කියනවා පොදු අන්තරය පොදු අන්තරේ හරි ඔයාලා සමාන්තර ශ්‍රේණි යටතේ ගණන් හදනවා නම් මෙන්න මේ පද පිළිබඳ දැනුම අනිවාර්යෙන් තියෙන්න ඕන මොකද්ද simple a කියන්නේ මුල් පදය simple n කියන්නේ පද ගණන tn කියන්නේ සාධාරණ පදේ නැත්නම් n වන පදේ sn කියන්නේ n පද ගණනක එකතුව simple l වලින් කියන්නේ අවසාන පදය simple d වලින් කියන්නේ පොදු අන්තරය හරි මෙන්න මේ පොදු අන්තරය සඳහා තියෙන අපේ සූත්‍රයක් ඒකත් පාඩම් කරගන්න ඕන පොදු අන්තරය අර අපි අර ඉස්සෙල්ල පද දෙකක් අතර වෙනස කියලා එකක් දැනගත්ත නේද ආයේ පද දෙකක් අතර වෙනසට තමයි අපි කියන්නේ පොදු අන්තරය කියලා පොදු පොදු අන්තරය කියන එක කියන හැම වෙලාවෙම සමාන වෙන්නේ පුතේ පසු පදය කියන්නේ පස්සෙන් තියෙන පදය අඩු කරන්න ඕන පෙර පදයෙන් පසු පදය ඍණ පෙර පදය හරි එතකොට මේ සිම්පල් b තමයි මේ පොදු අන්තරයෙන් අපි හඳුන්වන්නේ හරි එතකොට මෙතනදී කතා කරා මෙන්න මේ පොදු අන්තරය කොහොමද අපි හොයාගන්නේ මේක highlight කරගන්න තව තියෙනවා සූත්‍ර කොහොමද මේ පොදු අන්තරය හොයාගන්නේ පොදු අන්තරය සමාන කරගන්නේ හැම වෙලාවෙම පොදු අන්තරය හොයාගන්නේ පසු පදයෙන් පෙර පදය අඩු කරලා තමයි පොදු අන්තරය හොයාගන්නේ ඊට අමතරව a කියන එකේ තේරුම දැනගන්න ඕනේ a කියන්නේ මුල් පදේ n කියන්නේ පද ගණන tn කියන්නේ සාධාරණ පදේ sn කියන්නේ n පද ගණනක එකතුව simple l වලින් කියන්නේ අවසාන පදේ simple d වලින් කියන්නේ පොදු අන්තරය හරි මෙන්න මේක නෝට් කරගන්න පුතේ මේක නෝට් කරගත්තට පස්සේ අපිට පුළුවන් සූත්‍ර වලට යන්න මම සූත්‍ර එන විදිය මෙතනදී කියලා දෙන්නේ නැහැ ඔයාලගේ කාලයේ දිද්දස්සන හින්දා අපි ඉස්සරහට කතා කරමු කොහොමද සූත්‍ර එන්නේ කියලා හරි සමාන්තර ශ්‍රේණි වල සූත්‍ර පාවිච්චි කරන අපිට තුනක් පළවෙනි එක තමයි tn සමානයි a ධන n ඍණ එකවරයක් d මෙන්න මේක තමයි පළවෙනි සූත්‍රය මේ සමාන්තර ශ්‍රේණි වල පාවිච්චි කරන සමාන්තර ශ්‍රේණි වල පාවිච්චි කරන මේ සූත්‍රය අපි පාවිච්චි කරන්න පුතේ ඕනෑම ඕනෑම පදයක් ඕනෑම පදයක් සොයා ගැනීමට ඕනෑම පදයක් සොයා ගැනීමට තමයි මේ tn සමානයි a ධන n ඍණ එකවරයක් d කියන සූත්‍රය පාවිච්චි කරන්නේ. ඒක උනා මම මේ පද කියලා දුන්නා. tn වලින් මොකද කිව්වේ? n වැනි පදයක්. tn කියන්නේ මොකද්ද? n වන පදේ හරි අපි n වන පදේ තමයි හොයන්නේ මේ එක වෙන්න පුළුවන් දෙක වෙන්න පුළුවන් තුන වෙන්න පුළුවන් මේ විතර පදින්න පුළුවන් t n කිව්වොත් පළමු පදය t 10 කිව්වොත් 10 වන පදය හරි t 21 කිව්වොත් 21 වන පදය 21 වන පදය හරි ඒ වගේම තව කියලා දුන්නා මොනවාද මේ a කියන්නේ මොකද්ද මුල් පදය අපිට දීලා තියෙන සමාන්තර ශ්‍රේණියේ මුල් පදය d කියන්නේ මොකද්ද පොදු අන්තරය පොදු අන්තරය ගන්න සූත්‍රයක් මම කියලා දුන්නා මොකද්ද පසු පදේ ඍණ පෙර පදේ ඒකෝ n කියන්නේ මොකද්ද පද ගණන පද ගණන මේ n කියන එක නම තමයි 1 2 3 4 5 6 20 30 40 50 100 200 විදියට පවතින්නේ හරි මේ තමයි පළවෙනි සූත්‍රය මේකත් වාචික කරන ඕනෑම පදයක් හොයා ගැනීම සඳහා හරි මේක highlight කරගන්න tn සමානයි a ධන n එකවරයක් d ඒ වගේම මේ tn කියන එක සාධාරණ පදය එන සාධාරණ පදේ හොයා ගන්න මේ tn සමාන a ධන n එකවරයක් d කියන සූත්‍රය තමයි අපි පාවිච්චි කරන්නේ එතකොට මේක අපි හොයා ගන්න මොකද ඕනෑම පදයක් හොයා ගන්න පාවිච්චි කරනවා මේ විදිහට ලියන්න සමාන්තර ශ්‍රේණියක ඕනෑම පදයක් සොයාගත හැකිය. ඒ වගේම සාධාරණ පදය ගොඩනගාගත හැකිය. ගොඩනගාගත හැකිය. දැන් නවයේ වසරේම මේ ඔස්ගෙනගෙන තියන්නේ සාධාරණ පද කියන එකම. එතන නවයේ වසරේ අපි වෙනම ක්‍රමයක් කියලා දුන්නේ. හැබැයි මේ සූත්‍රය පාවිච්චි කරලා පහසුවෙන් නවයේ වසර ළමයිට සාධාරණ පදයේ ගොඩනැගීමේ ගැනීමේ හැකියාව පවතිනවා. හරි. මම යනවා මගේ ඊළඟ සූත්‍රයට. දැන් මේක මම හිතන පැහැදිලි වෙන්න කියලා මේකත් පාවිච්චි කරන්නේ ඕනෑම පදයක් හොයාගන්න නැත්නම් සාධාරණ පදය ගොඩනගාගන්න තමයි මේ tn සමානයි a ධන n ඍණ එකවරයක් d කියන සූත්‍රය පාවිච්චි කරන්නේ. හරි. ඒ වගේම අපිට මේ සමාන්තර ශ්‍රේණියක
ಐಕ್ಯ ಹೋಯಾ ಗೆನಿಮಡ ಐಕ್ಯ ಕಿಯನ್ನ ಮೊಕದ್ದ ಏಕತ್ವ ಅಮೇಮಲ್ ಯನಕೋ ಸಮಾಂತರ ಶ್ರೇಣಿಯಕ ಏಕತ್ವ ಏಕತ್ವ ಸೋಯಾ ಗೆನಿಮ ಹರಿ ಅನ್ನ ಸಮಾಂತರ ಶ್ರೇಣಿಯಕ ಏಕತ್ವ ಸೋಯಾ ಗನ್ನ ಪುತೇ ಅಪಿ ವಾಚನ ಸೂತ್ರ ದೇಕಂ ಹರಿ ಫಲನೇ ಸೂತ್ರೇ ತಮೈ ಮೆನ್ನ ಮೇ ಸೂತ್ರಯ SN සමානයි N බෙදීම දෙක වාරයක් A ධන L SN සමානයි N බෙදීම දෙක වාරයක් A ධන L හරි මෙන්න මේ සූත්‍රය අපිට පාවිච්චි කරන්න පුළුවන් සමාන්තර ශ්‍රේණියක එකතු හොයාගන්න මේ SN ගෙන් අර්ථ දෙකේ මොකද්ද පද ගණනක එකතුව හරි ඒකම තව සූත්‍රයක් තියෙනවා SN සමානයි N බෙදීම දෙක වාරයක් 2A ධන N ඍණ එක වාරයක් D 2A ධන N ඍණ එක වාරයක් D මෙන්න මේ සූත්‍ර දෙක අපිට පාවිච්චි කරන්න පුළුවන් සමාන්තර ශ්‍රේණියක එකතුව හොයාගන්න. හරි මේ පදවල අර්ථ දෙකකින් මම ඔයාලට කියලා දුන්නා. මේ පදවල අර්ථ දෙකකින් මතක නම් දැන් මෙන්න මේ සූත්‍ර දෙකෙන් පාවිච්චි කරන්න මොකද්ද කියලා අපිට හිතාගන්න පුළුවන්. හරි මේ SN කියන්නේ මොකද්ද? SN කින් අපි හඳුන්වන්නේ මොකද්ද? N පද ගණනක ඕනෑම පද ගණනක N කියන කත්තේ ඕනෑම පද ගණනක N පද ගණනක එකතුව එකතු වෙනවා මෙතන මේ ගත්තේ n කියන්නේ මොකද්ද පද ගණන n කියන්නේ පද ගණන a කියන්නේ මොකද්ද මුල් පදය n කියලා කිව්වේ අවසාන පදය හරි මේ sn n a හා l කියන එක නා තමයි මේක පාවිච්චි කරන්නේ එහෙනම් සමාන්තර ශ්‍රේණියක අයිතිය හොයන්න කියලා පද ගණනයි මුල් පදයයි අවසාන පදයයි දුන්නා පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රයද පුතේ මෙන්න මේ සූත්‍රය තමයි අපි පාවිච්චි කරන්නේ මොනවද කියලා තිබ්බොත්ද පද ගණන මුල් පදයේ අවසාන පදය මේක අනිත් පැතර කරවල දෙන්න පුළුවන් අපිට n පද ගණන එකතුව දීලා n දීලා මුල් පදයේ දීලා අවසාන පදය හොයන්න පුළුවන් මේ විදිහට මේ හතරෙන් ඕනෑම එකක් හොයන්න නම් අපි මෙන්න මේ සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ ඊට අමතරව මෙතන එදෙනවා මොකද්ද මේ හතරට අමතරව මෙතන එදෙනවා කියන්නේ මොකද්ද මේක දැන් අවසාන පදයේ දීලා නැහැ l කියලා එකක් කොහෙවත් සඳහන් වෙලා නැහැ නේ ඒක දීලා තියෙන්නේ මොකද්ද මේ sn කියන එක නා දීලා තියෙනවා මොකද්ද n පදවල එකතුව ඒ වගේම n කියන එක නම් දීලා තියෙනවා මොකද පද ගණන a කියන්නේ මොකද මුල් පදය හරි ඒ වගේම d කියන්නේ මොකද පොදු අන්තරය හරි එහෙනම් මේ iq වදී ක්‍රම දෙකක් යටතේ දෙන්න පුළුවන් අවසාන පදේ දීලා තිබ්බොත් මේ සූත්‍රයත් පොදු අන්තරේ දීලා තිබ්බොත් මෙන්න මේ සූත්‍රයත් පාවිච්චි කරලා තමයි අපි ගණන් හදන්නේ සංඛ්‍යා රටාව දීලා තිබ්බොත් අවසාන පදයත් එක්ක මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් මුල් පදය හා අවසාන පදේ දීලා තිබ්බොත් ඒ වගේම අවසාන පදේ දීලා නැතුව අපිට සංඛ්‍යා රටාවක් දීලා තිබ්බොත් අපිට මේ d හොයා ගන්න පුළුවන් පොදු අන්තරයේ පසු පදයෙන් පෙර පදය අඩු කරලා හොයා ගන්න පුළුවන් ඒක උඩ මෙන්න මේ සූත්‍රය භාවිතා කරන්න පුළුවන් හරි එහෙනම් ඉස්සල කියපු සූත්‍රය මෙන්න මේ සූත්‍රය තමයි සූත්‍ර දෙකයි තමයි සමාන්තර ශ්‍රේණි වල අපි පාවිච්චි කරන්නේ හරි මෙන්න මේ සූත්‍ර තුන පැහැදිලි නම් මෙන්න මේ සූත්‍රවල පදවල තේරුම ඔයාලා දන්නවා නම් අපිට තියෙන්නේ සංඛ්‍යා රටාව අවබෝධ කරගෙන සංඛ්‍යා රටාව ගොඩනගාගෙන දීලා තියෙන දත්ත හරහා ගාන හදලා සම්පූර්ණ ලකුණු ගන්න එක විතරයි. හරි. මම හිතනවා මෙන්න මේ සූත්‍ර තුන වඩා පැහැදිලි වෙන්න ඇති කියලා. මේ සූත්‍ර ගොඩනගා ගන්න විදිහත් පුතේ හරිම අහසුයි. මම වෙනම එපිසෝඩ් එකක් කරලා මේක ගෙනල්ලා පෙන්නන්නම් ඔයාලට. මේක ටිකක් දීර්ඝ වෙනවා එහෙම වුණත් කාලය වැඩිපුර යනවා. පුළුවන් තරම් කෙටි කරලා තමයි මම මේක කියලා දුන්නේ. මේක සිද්ධාන්ත තේරුම් ගන්න උත්සාහ කරන මේ සූත්‍ර පාඩම් කරගන්න සමාන්තර ශ්‍රේණියට සූත්‍ර තුනක් ගැන කතා කරලා ඒ වගේ සරල සමීකරණයක් විසඳන විදිය සමගාමී සමීකරණයක් විසඳන විදිය කතා කරා හරි දැන් මෙතන මේ එකක් හරි උත්තර කරගන්න කිව්වොත් පුතේ මෙතන සරල සමීකරණ හා සමගාමී සමීකරණ ඔයාලගේ එන්න පුළුවන් ඒකෙන් සරල සමීකරණ හා සමගාමී සමීකරණ දැනුම ඉස්සෙල්ලා පොඩ්ඩක් පොලිෂ් කරගන්න ඕන නැත්නම් මෙතනදී උත්තරීම් වලට යන ටිකක් අපිට අමාරු වෙනවා හරි එහෙනම් වැඩිපුර කතා කරන්න නැතුව මම යනවාමගේ ටෙම්ප්ලේට් එකේ දීලා දෙන ගණන් දෙකට හරි එහෙනම් දුවේ මේ මම යනවා මගේ ටෙම්ප්ලේට් එකේ ඔයාලට දුන්න මේ ගණන් දෙක සාකච්ඡා කරන්න මම ඉස්සලාම තෝරගන්නවා සමාන්තර ශ්‍රේණි ආශ්‍රය කියන්නේ මම දැන් අවසානට ඉවර කරපු සිද්ධාන්තවල එක ගණක්වත් හැදුවේ නැහනේ ඒ යටතේ දින දින ගණන් ගන්න තමයි දැන් මම යන්න හදන්නේ හරි බලන්නකෝ දැන් මේක ඔයාලට සමාන්තර ශ්‍රේණියක් කියලා අඳුර ගන්න පුළුවන්ද කියලා මම මේ කියන්නේ නිර්ණායක පදනම් කරගෙන හරි
මොකද මේ ගාන කියලා දෙන්නේ අලංකාර කම්බිදලක් සැකසීම සඳහා දිග සෙන්ටිමීටර් 10ක් වන කම්බි කැබලි හා මොනවද යොදාගන්නේ කම්බි කැබලි හා එන යොදා ගනිමින් සකස් කරන ලද කොටස් තුනක් පහත දැක්කේ හරි එහෙනම් ඔයාලා මේක අඳුර ගන්න ඕන කම්බි කැබලි මොනවද එන මොනවද කියලා හරි මේ මේ තින්නේ ඉරිකෑලි වලින් මොනවද කම්බි මේ ඉරිකෑලි වලින් පෙන්නන්නේ අපිට කම්බි තමයි පෙන්නන්නේ කම්බි මේ තිත්තරි පෙන්නන්නේ මොනවාද එන හරි එතකොට මේකේ මේ ಜಾති දෙකක් ගැන කතා කරනවා මොනවද කම්බි හා එන ගැන කතා කරනවා හරි ඊට අපි දීලා දෙනවා ප්‍රශ්න දෙකක් මොනවද මේකේ මේ දීලා තියෙන්නේ මේ ආකාරයට කොටස් 12ක් සැකසුව විට එහෙනම් කොටස් කීයද 12 කොටසක් කියන්නේ මේ දින එක කොටසක් මේ දින තව කොටසක් මේ දින තව කොටසක් එහෙනම් මේ වගේ කීයක්ද මේ වගේ 12ක් මේ වගේ කොටස් 12ක් සැකසුව විට ඒ සඳහා අවශ්‍ය වන මුළු එන ප්‍රමාණය ඒ සඳහා අවශ්‍ය වන මුළු එන ප්‍රමාණය මුළු එන ප්‍රමාණය කියන්නේ එකතුවක් ගැන හිතන්න ඕනේ දැන් ඔයාලට මුළු එන ප්‍රමාණය කොටසේ එකතුවක් ගැන තමයි මෙතන මේ කතා කරන්නේ එහෙනම් මෙතන මේ සමාන්තර ශ්‍රේණි ගානක එකතුවක් ගැන තමයි මෙතන මේ කතා කරන්නේ මේ ආකාරයට කොටස් 12ක් සැකසුව විට ඒ සඳහා අවශ්‍ය වන මුළු එන ප්‍රමාණය එන 50ක් ඇති පෙට්ටි 5ක් බව මුතන තමයි පැටලෙන්න දීලා දෙන්නේ එන 50ක් ඇති පෙට්ටි 5ක් එන 50ක් ගැනද කියන්නේ නැත්නම් 5ක් ගැනද කියන්නේ නැහැ එක පෙට්ටියක එන 50ක් තියෙනවා ඒ වගේ 5ක් එතකොට 50 එක 5ක් කියද 250ක් එන 250ක් බව කම්මල් පවසයි ඉහත ප්‍රකාශය සත්‍ය අසත්‍ය බව හේතු දක්වමින් පැහැදිලි කරන්න එහෙනම් මේක අනිවාර්යෙන් තියෙන්නේ මොකද්ද මේකේ කොටස් 12ක් ඒ කියන්නේ n 12ක් වන අගේදී ශ්‍රේණියේ n සඳහා තියෙන එකතුව කොටස් 12ක් සඳහා එහෙනම් මෙතන මේක පැහැදිලිව තේරුම් ගන්න ඕනි n ගැන කියන්නේ කම්බි ගැන නෙමෙයි මේ වගේ කොටස් 12ක් සකස් කරද්දී එන ප්‍රමාණය 250 ඒ කියන්නේ 50 5ක්නේ 250ක් ඇති කියලා කියන්නේ එහෙනම් 250ට වඩා අඩුයි කියලා පෙන්වුවොත් සත්‍ය බවක් 250ට වඩා වැඩි කියලා පෙන්වුවොත් අසත්‍ය බවත් හේතු දක්වමින් පැහැදිලි කරන්න පුළුවන් හේතු දක්වන්න නම් පුතේ සූත්‍රයේ ලියලා පද හඳුන්වලා ආදේශ කරලා උත්තරයක් ගන්න ඕනේ ඒ උත්තරය හරහා තමයි අපිට හේතුව පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ හරි ඊළඟට කියනවා ඉහත රටාවේ එක් කොටස සැකසීම සඳහා ඔන්න ඉහත රටාවේ එක් කොටසක් සැකසීම සඳහා සම්බන්ධ කර ඇති කම්බි හා එන අතර වෙන 16ක් වන්නේ බලන්නකො ඉහත රටාවේ එක් කොටසක් සැකසීම සඳහා සම්බන්ධ කර ඇති කම්බි හා එන අතර වෙනස 16ක් වන්නේ කීවෙනි කොටසේද එහෙනම් මෙතන එකතුවක් වෙනද කියන්නේ නැහැ කොටසක තියෙන එන ගානයි කම්බි ගානයි ගැන විතරයි කියන්නේ එහෙනම් මෙතන මේ පදයක් හොයන විදිහ තමයි මෙතන මේ පාවිච්චි කරන්නේ මෙතනදී අපිට කම්බි ගානයි එන ගානයි වෙන වෙනම පදයකට සමාන කරගෙන ඒ දෙන්න අතර වෙනස තමයි 16 කියලා අරගෙන අපිට මේ පදය හොයන්න සිද්ධ වෙන්නේ හරි මෙන්න මේක තේරුම් ගත්තාම අපි කොහොමද මෙන්න මේ ගාන හදන්නේ කියලා බලමු මෙන්න මේ සංඛ්‍යා රටාව ගොඩනගාගෙන හරි ඉස්සෙල්ලා බලමු අපි කොහොමද මෙන්න මෙයාගේ සංඛ්‍යා රටාව ගොඩනගාගන්නේ කියලා හරි ඒ කියන්නේ මේක සමාන්තර ශ්‍රේණියක් බවද කියලා අපි ඉස්සෙල්ලා තීරණය කරන්න ඕනි හරි බය වෙන්නවා මේක පොතේ අනිවාර්ය සමාන්තර ශ්‍රේණියක් වෙන්න ඕනි මොකද විභාගෙ අනිවාර්ය සමාන්තර ශ්‍රේණියක් දෙනවා මේක ගුණෝත්තර ශ්‍රේණියක් බවට නම් කොහොමවත් අත් වෙන්නේ නැහැ මම ඉස්සරහට කියලා දෙන්නම් ගුණෝත්තර ශ්‍රේණි මොන වගේද සිද්ධ වෙන්නේ කියලා එහෙනම් මේක අනිවාර්ය සමාන්තර ශ්‍රේණියක් තමයි වෙන්න ඕන හරි දැන් මේකේ ಜಾති දෙකක් ගැන කතා කරනවා මොකද්ද පළවෙනි එක කම්බි දෙවෙනි එක එන් කම්බි එන් හරි පළවෙනි එකට කම්බි කීයක් යොදාගෙන තියෙනවද 1 2 3 4 5 6 කම්බි 6 එන 1 2 3 4 5 ඔන්න කම්බි 6යි එන 5යි යොදාගෙන තියෙනවා හරි මෙයාගේ බලන්න කම්බි ගන්න මේ මගේ තේරුම් බලන්න කම්බි කීයද 1 2 3 4 5 6 7 8 9 10 11 12 කම්බි 12යි එන කීයද එන 1 2 3 4 5 6 7 8 එන 8යි හරි මෙතන කීයද කම්බි කම්බි ඔක්කොම 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 කම්බි 18ක් මෙතන තියෙනවා එන කීයද
එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතරයි අටයි නවයයි දහයයි එකොළොයි. ඔන්න එන එකොළහයි හරි. මේ විදිහට අපිට වෙන වෙනම අඳුර ගන්න පුළුවන් කම්පි කීයද එන කීයද කියලා. හරි. එතකොට කම්පි යන්නේ එක්තරා විදිහකට රටාවකටනේ. ඔන්න මම කම්පි වල රටාව ලියනවා. කම්පි සඳහා. ඔන්න මම කම්පි සඳහා ලිව්ව රටාව. කම්පි සඳහා රටාව. මොකද්ද පළවෙනි පදයේ 6යි දෙවෙනි පදයේ 12යි තුන්වෙනි පදයේ 18යි. මෙන්න මේ විදිහට ඉස්සරහට ලියන්න පුළුවන්. හරි. දැන් චෙක් කරලා බලන්න 12 9 අඩු කරාම 6යි 18 12 අඩු කරාම 6යි. එහෙනම් අනුයාත පද අතර වෙනස මොනවා වෙලාද? නියත වෙලා. එහෙනම් මට මෙතනින් හොයා ගන්න පුළුවන් මොකද්ද? පොදු අන්තරය මොකට සමාන වෙන්නේ? පසු පදය ඍණ පෙර පදය. පසු පදය කියන පොතේ 12යි පෙර පදය 6යි. එහෙනම් පොදු අන්තරය කියන මෙයාගේ 6යි. හරි. එහෙනම් මට මෙතන මේ විදිහටම ලියන්න පුළුවන්. එන සඳහා රටාව ලියන්න පුළුවන්. එන පළවෙනි පදයේ කියද 5යි දෙවෙනි පදයේ 8යි තුන්වෙනි පදයේ 11යි. හරි මේ විදිහට තිත් ටිකක් දාලා තව දිනවා කියලා පෙන්නන්න. හරි. එයාගෙන් තමයි ලියන්න පුළුවන්. මොකද පොදු අන්තරයේ ඉස්සලා වගේම බලන්න පුළුවන්. බලන්න 8 5 අඩු කරාම 3යි 11 8 අඩු කරාම 3යි. එහෙනම් පොදු අන්තරේ සමාන වෙලා, ඒ කියන්නේ අනිවාර්ත පද අතර වෙනස සමාන වෙලා. එහෙනම් මෙයක් හැදෙන්නේ මොකක් විදියටද? සමාන්තර ශ්‍රේණියක් විදියට තමයි හැසිරෙන්නේ. හරි. පසු පදේ දින පෙර පදේ කීයද? 8 5 අඩු කරාම 3. 8 5 අඩු කරාම 3. එහෙනම් මෙතන මේ ඔයාලට පේනවා පසු පදේ දින පෙර පදේ මෙතනත් සමාන වෙනවා, මෙතනත් සමාන වෙනවා, මෙතනත් සමාන වෙනවා මෙතන. එහෙනම් අපි ලියන්න ඕන මොකද්ද මේ සංඛ්‍යා රටාව? එම නිසා කම්බිහා එන මොනවාද කියද? සමාන්තර ශ්‍රේණියක් ලෙස හැසිරේ. සමාන්තර ශ්‍රේණියක් ලෙස හැසිරේ. ඔන්න අපි අඳුරගත්තා මොකද්ද මේ කම්බිහා එන වල රටාව යන්නේ මොකක් විදියට පුතේ? සමාන්තර ශ්‍රේණියක් විදියට තමයි යන්නේ. කොහොමද අපි ඒක අඳුරගත්තේ? අනුයාත පද අතර වෙනස නියතනම් අපි කිව්ව මොකද්ද මේක සමාන්තර ශ්‍රේණියක් කියලා. අපව බලන්න උඩට ගිහිල්ලා එතනදී අපි හොයාගන්න පුළුවන් නම් 12 9 අඩු කරාම 6යි 18 12 අඩු කරාම 6යි 5 8 අඩු කරාම 3යි 11 8 අඩු කරාම 3යි. එහෙනම් අනුයාත පද අතර වෙනස නියතයි. එහෙනම් පොදු අන්තරය මෙයාගේ සමාන වෙනවා. මෙයාගේ පොදු අන්තරය අනුයාත පද අතර සමාන වෙනවා. එහෙනම් මේක අපිට කියන්න පුළුවන් කම්බිහා එන සමාන්තර ශ්‍රේණියක් විදිහට හැසිරෙනවා කියලා තීරණය කරන්න පුළුවන්. හරි. එහෙනම් මෙන්න මේ කම්බිහා එන සමාන්තර ශ්‍රේණියක් විදිහට අඳුරගත්තා නම් අපිට තියෙන සූත්‍ර තුනක් සූත්‍ර තුනක් තියෙනවා. අපිට පුළුවන් මේ සූත්‍ර තුන පාවිච්චි කරලා ප්‍රශ්න වල පිළිතුරු සඳහා යන්න. හරි. මොකද්ද මේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ? හරි. නැවත මම ප්‍රශ්නේ යන්න හැමතේ බලන්න ටියුටේ මොකක්ද අහන්නේ කියලා. මේ ආකාරයට කොටස් 12ක් සැකසුව විට ඒ සඳහා අවශ්‍ය වන මුළු ඇන ප්‍රමාණය ඇන පණහක් ඇති පෙට්ටි පහක් බව කමල් පවසයි. මෙම ප්‍රකාශයේ සත්‍ය හා අසත්‍ය බව හේතු දක්වමින් පැහැදිලි කරන්න. එහෙනම් මම ඉස්සෙල්ලා ඔයාලට පැහැදිලි කරලා දුන්නා මෙතන මේ අපි කතා කරන්නේ එකතුවක් ගැන. එකතුවක් කොටස් කීයද? 12ක්. කොටස් 12ක එකතුවක්. දැන් මේ කියන්නේ කම්බි ගැන නෙමෙයි එන ගැන නෙහන්නේ. එහෙනම් අපි කියනවා එන සඳහා. ඔන්න එන සඳහා තමයි අපි මේ පළවෙනි ප්‍රශ්නේ උදාගෙන තියෙන්නේ. එන ගැන විතරයි යන්නේ. එහෙනම් අපි එන සඳහා තමයි උදාගන්නේ. මොකද සංඛ්‍යා රටාව 5 8 11. හරි. මෙයාට හොයාගත්ත D මොකද? පොදු අන්තරය 3ක් කියලා හොයාගත්තා. හරි. ඒක අපි ඉස්සරහම ওই විදිහේ කියලා දුන්නා. හරි. මොන D හොයාගත්තා? දැන් අපිට පුළුවන් මෙතන මේ මුල් පදේ හොයන්න. ඒ මොකද්ද? A 5ක් බවට පත් වෙන්නේ. මේ ඇවිල්ලා පොදු අන්තරය. මේ පොදු අන්තරය. පොදු අන්තරය කොහොමද ගත්තේ? පසු පදේ දින පෙර පදේ. මුල් පදේ පේන්නු දෙනවා. මුල් පදය. මොන මුල් පදය අපි හොයාගත්තා. ඒ වගේම දැන් අයිති පිළිබඳව වෙන අපි යොදා ගන්න තියෙන මේකේ අවසාන පදයක් දීලා තියෙනවද? අවසාන පදයක් දීලා නැහැ පුතේ. හැබැයි කොටස් ගන්න අපිට දීලා තියෙනවා. කොටස් ගන්න කීයද? 12ක් නේ. එහෙනම් n සමාන වෙනවා 12. පද ගණනනේ. පද ගණන තමයි n වලින් සඳහන් කරන්නේ. එහෙනම් n තමයි 12ක් වෙන්න ඕන. මොකද මේ කොටස් 12ක් ගැන කියන හින්දා. කොටස් 12ක් ගැන කියන හින්දා. හරි. ඒ වගේම මොන d දන්නවා, a දන්නවා, n දන්නවා. අපිට හොයන්න තියෙන එක SM තමයි හොයන්න තියෙන්නේ. මොකද්ද S කියද? SN කියන්නේ N 12. N 12. S 12 තමයි හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ පද 12යි කිය. අපි දන්නවද? දන්නේ නැහැ. පද 12යි කිය. හරි. පද 12 එකතුව ගැන තමයි මෙතන මේ අපිට හොයන්න තියෙන්නේ. එහෙනම් මේක දන්නේ නැහැ. එහෙනම් අපිට මෙන්න මේ දත්ත පාවිච්චි කරලා අර මම ඉස්සෙල්ලා කියලා දුන්න සූත්‍රය හරහා අපිට පුළුවන් පද 12ක අයිති වන්න. පද 12ක අයිති කියන්නේ අපි එන සඳහා යොදන්නේ
මේ කොටස් 12ක් සඳහා යන එන ප්‍රමාණය තමයි S12 න් සඳහන් කරන්නේ මොකද්ද අයිතිය හොයන සූත්‍රය Sn සමානයි පොදු අන්තරේ සම්බන්ධ සූත්‍රය n බෙදීම දෙකවාරය දෙකයි ධන දෙකයි ධන n දෙකවාරය b කියන සූත්‍රය තමයි අපි පාවිච්චි කරන්නේ එහෙනම් අපිට පුළුවන් මෙතන මේ S12 යන්නේ හොයාගන්න දැන් ආදේශ කරන්න තියෙන්නේ n කියන උදේ 12යි 12 දෙකෙන් බෙදෙන්න ඕන දෙකයි දෙක ගුණ කිරීම ඒ කියන්නේ කීයද 5යි දෙක ගුණ කිරීම 5යි ධන n කියන්නේ 12යි 12 එකක් අඩු වෙන්න ඕන d කියන්නේ කීයද d කියන්නේ අපි හොයාගත්තා 3යි පොදු අන්තරය 3 දැන් මෙන්න මේක සොලු කරාට පස්සේ පුළුවන් අපිට මේ පද 12 කොටස් 12 තියෙන එන ප්‍රමාණය එකතු කරන්න 12 දෙකෙන් බෙදවම් කීයද උදේ 6යි දෙවරක් 5 10යි 12 එකක් අඩු කරාම කීයද 11යි 11 ගුණ වෙන්න ඕන කීයද 3 11 3 ගුණ වෙන්න ඕනේ 6 වාරය හරි 10 ධන 11 සරත් 3 කීයද 33යි එහෙනම් මෙතනින් අපේ උත්තරය ලැබෙන්න පුළුවන් මම මෙතන සමාන කරන්න 10යි 33යි 43යි 43 ගුණ වෙන්න කීයද 6 ගුණ වෙන්න ඕනේ දැන් බලන්න 6 වරක් තුන 18 න් 8යි එකක් ඉදර එහා වරක් 4 24යි 1යි 25යි 258ක් කියලා තමයි අපිට ආවේ මොනවද කොටස් 12 තියෙන එන සංඛ්‍යාව කියද 258යි හරි අපෙන් අහන්නේ මොකද්ද මේ කමල් කියන එකේනා කියන්නේ මෙන්න මේ වගේ කතන්දරයක් මේ කොටස් 12 සඳහා යන එන ප්‍රමාණය එන 50ක් ඇති පෙට්ටි 5ක් ඇති බව තමයි මෙයා ප්‍රකාශ කරන්නේ එතකොට අපිට ලියන්න පුළුවන් කමල් පවසන්නේ මොකද්ද කමල් පවසන කමල් පවසන එන ගණන කීයද උදේ 50 5ක් කීයද 250 ඔන්න එන කියන්නේ දැන් කමල් කියන්නේ එන 250ක් ඇති කියලා හැබැයි ඇත්තම එන කීයක් වෙනවද 258ක් යනවා එහෙනම් මෙයා කියන ප්‍රකාශය සත්‍යයිද සත්‍ය නැහැ මෙයා කියන්නේ බොරුවක් මෙයා නිකන් අනුමාන කරලා වගේ කියන්නේ නැති මෙන්න මෙච්චර ප්‍රමාණයක් යනවා කියලා හැබැයි අපිට ප්‍රූව් කරලා පෙන්නන්න පුළුවන් වුණා මොකද එන 258ක් යනවා එහෙනම් එන 250ට වඩා වැඩි යනවා එහෙනම් මෙයා කියන්නේ ඇති කියලානේ ඇතිද ඇත්තරම මදි එහෙනම් අපි ලියන්න පුළුවන් නමු S12 ඒ කියන්නේ පද 12යි කියේද 258 එම නිසා ප්‍රකාශය මොනවාද ප්‍රකාශය අසත්‍ය වේ ඔන්න ඔතමයි උත්තරේ දෙන්නේ මොකද අපි පාවිච්චි කරේ සමාන්තර ශ්‍රේණියක පද ගණනක් හොයන සූත්‍රය තමයි පාවිච්චි කරේ පද ගණනක් හොයන සූත්‍රය මොකද්ද Sn සමානයි n බෙදීම දෙකවාරයක් මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරේ S මන් දුන්නා මේක Sn සමානයි එන්දේදීම දෙක වාරයක් දෙකයි ධන එන්දිනේක වාරයක් d කියන සූත්‍රය පාවිච්චි කරේ එතකොට ඒක පාවිච්චි කරනනම් අපිට ඕන වුණා මොකද්ද පොදු අන්තරේ ඕන වුණා මුල්පදේ ඕන වුණා පද ගන්න ඕන වුණා දැන් නැත්නම් මොකද්ද පද 12යි අයිතිය තමයි දැන් නැත්තේ අපි ඒක හොයාගත්තා හොයාගත්තට පස්සේ 258ක් කියලා හැබැයි මම කියන්නේ එන 250ක් ඇති කියලා නමුත් 258ක් බවටපත් වෙනවා එහෙනම් ප්‍රකාශය මොකක් බවටපත් වෙන්නේ අසත්‍ය බවටපත් වෙනවා මෙයා කියන ප්‍රකාශය වැරදි බවටපත් වෙනවා හරි මම හිතනවා මෙන්න මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොය විදිය පැහැදිලි වෙන්නේ නැති කියලා පුතේ ආපහු බලන්න බලලා මෙන්න මේ සූත්‍රයේ ආශ්‍රයෙන් කොහොමද මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු ගොඩනැගුවේ කියලා නැවත මුලින්නම් බලලා තේරුම් අරගෙන ගාන හදන්න හරි මම යනවා ඊළඟ කොටසට මම යනවා ඊළඟ කොටසට හරි ඒකේ හරිය මෙන්න මේ වගේ දෙයක් මම ඉදිරිගෙන කියන්නේ මෙන්න මේ වගේ දා ඉහත රටාවේ ඉහත රටාවේ එක් කොටසක් සැකසීම සඳහා සැකසීම සඳහා සම්බන්ධ සම්බන්ධ කර ඇති එනහා කම්බි අතර වෙනස 16ක් නම් 16ක් නම් එම කොටසේ මේ පැහැදිලි භාෂාවෙන් කියන්නේ මොකද කොටසේ පදය කීයද හරි මේ විදිහට මේ දීලා තියෙන්නේ මම ඔයාලට තේරෙන භාෂාවෙන් මේක ලියවුවා මේක යහන් මේ ඉහත රටාවේ කොටසක් සැකසීම සඳහා සම්බන්ධ කර ඇති එනහා කම්බි අතර වෙනස 16ක් නම් එම කොටසේ පදය කීයද කියලා තමයි යහන්නේ ආ
මේක තේරුම් ගන්න පුළුවන් නම් මේක මේ විදිහට හදන්න පුළුවන් පුතේ පදයක් ගැන අහන්නේ පදයක් ගැන අහනවා මොකද සූත්‍රය tn සමානයි a ධන n ඍණ එක වාරයක් d කියන එක නම් තමයි භාජක කරන්නේ මෙතන මේ tn කියන්නේ මොකද්ද n වන පදය a කියන්නේ මොකද්ද මුල් පදය හරි ඒ වගේම d කියන්නේ මොකද්ද පොදු අන්තරය n කියන්නේ මොකද්ද පද ගණන හරි අපෙන් අහන්නේ කී වෙනි පදයේද කියලා එහෙනම් අපි අහන්නේ මොකද්ද මෙන්න මේ n අහන්නේ tn තමයි අපිට දීලා තියෙන වෙනසක් විදියට මොකද්ද 16 බවට පත් වෙනවා කියලා හරි කම්බි අතර වෙනසනේ අහන්නේ හරි tn කියන්නේ n වන පදය කියන්නේ කම්බි ගාණයි n ගාණයි තමයි මේ tn වලින් සඳහන් කරන්නේ n වලින් සඳහන් කරන්නේ ඒ කම්බි ගාණයි n ගාණයි කියන පදය තමයි n වලින් සඳහන් කරන්නේ හරි එහෙනම් මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා බලමු අපිට මෙන්න මේ ගාණට උත්තර සපයන්න හරි මම මේ සූත්‍රය ලියනකොට මම කනවා හරි එහෙනම් මම මෙන්න මේ විදිහට ලියන්නම් මම කම්බි වෙනමත් එන වෙනමත් ගන්න හරි මම මේ විදිහට ලියන්නම්කෝ කම්බි සඳහා මොනවා කම්බි සඳහා මොකද පාවිච්චි කරන්නේ tn සමානයි a ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රය පාවිච්චි කරනවා හරි t මම මෙතන ගන්න n a කියලා ගන්නම්කෝ කම්බි t k කියලා ගන්නම් කම්බි හරි මොකද මොන පදයේ කම්බි වල 6යි n තමයි අපිට හොයන්න තියෙන දන්නේ නැහැ n එක වාරයක් d කියද 6යි ඒක හොයාගන්න ඉස්සෙල්ලාම මේක සරල කරලා පස්සෙනවා 6 වාරයක් 6යි n ඍණ 6යි මෙයාට මෙයා කැපිලා යනවා උත්තර එනවා 6යි n කියලා එනවා හරි ඒ වගේම මට පුළුවන් n සඳහා මොකක් පාවිච්චි කරන්නද tn සමානයි මොකද n හිඳ a කියලා ගන්න මොකද සූත්‍රය a ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රය පාවිච්චි කරනවා මොකද n වල මුල් පදය 5යි n තමයි හොයන්න තියෙන්නේ දන්නේ නැහැ d හොයාගත්තා 3යි දැන් මෙතන සරල කරනවා 5 ධන 3 වරක් n 3යි n 3 අඩු කරාම 3යි මොනවද වෙන 5 තරම් අඩු කරාම 2යි 3යි n ධන 2 කියලා එනවා හරි දැන් අපි අහන්න මොකද්ද මොන අපි හොයාගත්ත සමීකරණ දෙකක් මොකද්ද පළවෙනි සමීකරණය මේ කියන්නේ දෙවෙනි සමීකරණය මේ දෙකම පාවිච්චි කරේ පදයක් හොයන සූත්‍රය තමයි අපි මෙතනදී පාවිච්චි කරේ හරි මේ සූත්‍ර දෙක දැන් අපිට හොයාගත්තනේ හරි මම ඒක පොඩ්ඩක් හයිලයිට් කරගන්නම් දැන් මම මේක මකනවා හරි මේකේ මේ මොකද්ද මේ කියන්නේ ඇන වලයි කම්බි වලයි අතර වෙනස මොකක් වඩටවත් වෙන්නේ මේ තියෙන්නේ TNK කම්බි සඳහා මේ තියෙන්නේ ඇන සඳහා TNA හරි ඉත මධ්‍යම ග්‍රාමයේ මම මකන්නේ හරි මේ දෙන්න අතර වෙනස කියලා 16 බවටපත් වෙන්නේ 16 බවට තමයිපත් වෙන්නේ හරි වැඩි කෙනා කවුද හැම වෙලාවෙම මෙතන මේ යන රටාවන තේරුම් ගන්න පුළුවන් කම්බි තමයි වැඩි ප්‍රමාණය නං කම්බි ප්‍රමාණය නැන ප්‍රමාණය අඩු කරාට පස්සේ මොකක් බවටපත් වෙන්න ඕන 16 බවටපත් වෙන්නේ එහෙනම් කියන්න පුළුවන් එම නිසා TN කම්බිනේ K වලින් TN එන අඩු කරාට පස්සේ මොකක් බවටපත් වෙන්නේ 16 බවටපත් වෙන්නේ එහෙනම් අපිට පුළුවන් මෙතන TN A කියලා ගන්න K කියලා 6යි එයාගේ 3යි n ධන 2 කෙනෙක් අනුග්‍රහම 16 බවටපත් වෙනවා දැන් මෙතන මොන සමීකරණද සරල සමීකරණයක් කියන්නේ අපි ඉස්සරහ වරන් ඉවත් කරන්න ඕන ධනයි ඍණයි ගුණ කරාම ඍණ 3යි n ධනයි ධනයි ඍණයි ගුණ කරාම ඍණ 2යි ප්‍රමාණයි 16 බවටපත් වෙනවා දැන් 6යි 6යි 3යි අනුග්‍රහම 3යි n ඍණ 2 සමානයි 16යි දැන් අපිට යන්න පුළුවන් උත්තරයකට මේ ඍණ 2 එහා පැත්තට ගිහින් තමයි එකතු වෙනවා සරල සමීකරණ මම කොහොමද මෙතන භාවිතා කරනවා කියලා 16 2යි ගුණ කරාම 18යි n කියලා උදේ 18 විදීම 3යි 18 වලින් විදීම කියද 6 එහෙනම් 6 වෙනි කොටසේදී තමයි කම්බි ගාණයි එන ගාණයි අතර වෙනස මොකක් බවටපත් වෙන්නේ 16 බවටපත් වෙන්නේ අපෙන් අහන්නේ කොටස කීයද කියලා නේද එහෙනම් උත්තර කියන්න පුළුවන් එම නිසා එනහා කම්බි අතර එනහා කම්බි අතර වෙනස 16 වන්නේ කී වෙන කොටසද 6 වන කොටසේද අනවන කොටසේදීය අන්න ඔය විදිහට අපිට උත්තරේ ලියන්න පුළුවන් හරි බලන්න මෙතන දැන් අපි පාවිච්චි කරා මොකද්ද අයිතිය වෙන සූත්‍රයක් පාවිච්චි කරා පදයක් වෙන සූත්‍රයක් පාවිච්චි කරා හරි මේක මුලින්ම බලලා තේරුම් ගන්න අපි ඉස්සරහට තවදුරටත් මේවා කතා කරගෙන යම් පුතේ එතකොට ඔයාලට තවදුරටත් මේවා තේරෙන්න පටන් ගනි එතකම් පොතේ තියෙන අභ්‍යාස ක්‍රමානුකූලව කරලා මෙන්න මේ සූත්‍ර සඳහා ආදේශ කිරීම කොහොමද මේ සූත්‍ර වලින් පිළිතුරු සපයන්නේ ඒක පොඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න අපි තවදුරටත් ඉස්සරහට කතා කරමු දැන් එකපාරම මේ වගේ ප්‍රශ්නයක් ගත්තම සමහරවල් ටිකක් තේරෙන්න අවස්ථාවක් පත් වෙන්න පුළුවන් හැබැයි හරියට මේක අහගෙන හිටියා නම් මුලින් ඉඳන් හරියට තේරුම් ගත්තම මේක තරම් තේරෙන්නේ නැති නොතේරෙන දෙයක් වලට නැති වෙයි
මේ සමාන්තර ශ්‍රේණි කියන්නේ හරිම පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ සූත්‍ර තුනයි පාවිච්චි වෙන්නේ. පද ටික අඳුන ගන්න තියෙන සූත්‍ර දෙක මතක තියාගන්න තියෙන්නේ. සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් කෙටි ප්‍රශ්න වල වගේම දෙවෙනි පේපරේටත් හරි. එහෙනම් මම වැඩිපුර කතා කරන්න නැතුව මම යනවා පුතේ මගේ ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නේ පුතේ මම දීලා දෙන්නේ මගේ පළවෙනි සිද්ධාන්තයට කියන ගොඩනැගපු සරල සමීකරණ හා සමගාමී සමීකරණ ගොඩනැගීම හා විසඳීම කියන කොටසට තමයි ඊළඟ ප්‍රශ්නේ ගොඩනැගලා දෙන්නේ. හරි. මගේ කොටස් දෙකක් කියලා තේ ඔයාලට කියලා දෙන්නම්. හරි. දැන් සරල සමීකරණ කියන පාඩම බලලා නැහැ නැත්නම් දැන් මේක වඩාත් පහසුවෙන් ඔයාලට විසඳ ගන්න පුළුවන්. මේ මොකද්ද මේ කියන්නේ? ත්‍රිකෝණාකාර කම්මිරාමුවක ත්‍රිකෝණයක් හැදෙති කම්මිරාමුවක් ගැන කියන්නේ පැති තුනෙහි දිග බිලි වලින් AA ඒ බෙදීම දෙක දෙකයි ඒ බෙදීම තුන වේ. කම්මිරාමුව සැකසීම සඳහා අවශ්‍ය මුළු දිග ප්‍රමාණය ඒකක 52ක් නම් ඒහි අගය හොයන්නේ කියලා තමයි කියන්නේ. හරි. මොකද මේ කියන්නේ මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර කම්මිරාමුවක් තියෙනවා. මම මේ විදිහට ගන්නම් ABC කියලා. හරි. මෙයාගේ මේ පාදවල දිග දිග තියෙනවා. මෙයා A නම් මෙයා කීයද? ඒ බෙදීම දෙකයි මෙයා දෙකයි ඒ බෙදීම තුනක් බවට තමයි පත් වෙන්නේ. හරි. මොකද්ද මේ මුළු දිග ප්‍රමාණය කියලා කියන්නේ? මුළු දිග ප්‍රමාණය මොකට සමාන වෙන්නේ? ABC ත්‍රිකෝණය මොකද්ද? ABC ත්‍රිකෝණයේ පරිමිතිය ABC ත්‍රිකෝණයේ පරිමිතිය තමයි මුළු දිග ප්‍රමාණය කියලා කියන්නේ. හරි. මොකද්ද? ඒකක 52යි. දිග ප්‍රමාණය මොනවද වෙන්නේ? A ධන A බෙදීම 2 ධන 2 A බෙදීම තුන. හරි. මේක මේ විදිහට ලියා ගන්න පුළුවන් නම් ඔයාලට මෙතන පැහැදිලිව මෙතන මේ ගොඩනැගෙන මොන සමීකරණයක්ද? සරල සමීකරණයක්. මම මේ දෙකේ පැති දෙක මාරු කරන්නම්කෝ. A ධන A බෙදීම 2 ධන 2 A බෙදීම 3 සමාන වෙන කියලාද? 52. අපි කියන්නේ A හොයන්න කියලා නේ අනිවාර්යයෙන් මේ සරල සමීකරණය විසඳන්න සිද්ධ වෙනවා. හරි. මම මේක විසඳීමේ ක්‍රමයක් කියලා දුන්නා. බලන්න මේ තුන් දෙනාගේ මේ A පොදු විනේ මට මේ කියන එක නේද එළියට ගන්න පුළුවන්. මේ A කින් A එළියට ගත්තාට පස්සේ එකක් බවට පත් වෙන්නේ මෙතන. දෙකෙන් එක බවට පත් වෙන්නේ මෙතන. දෙක බෙදීම 3 බවට පත් වෙනවා. යම් ප්‍රමාණය නම් 52ට. හරි. දැන් මෙතන මෙහෙම තියාගත්තට පස්සේ මෙතන දැන් ඔයාලට පේනවා මෙතන මේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවකට භාග සංඛ්‍යා දෙකක් එකතු කිරීමක් වෙන්නේ. අපි යන වෙන පොදු හරයකට මෙතන තියෙන්නේ 1 1 2 3 කුඩා මුදු ගුණාකාරය 2 3 6 6 2 6 6 වරක් 1 6යි. ධන 6 2 3 3 වරක් 1 3යි. 6 3 2යි 2 වරක් 2 4යි. දැන් බලන්න 52 බවට පත් වෙන්නේ මේ භාග කියන ඒවා කලින් ගන්නවා තියෙන්නේ 6 3 9 9 4 කියලා පුතේ 13යි. 13 බෙදීම 6 සමානයි 52යි. දැන් බලමු අපිට ඒ උත්තර ගන්න. මේ බලන්න එකපාරම ගන්න පුළුවන් බෙදිච්ච ගණන් එහා පැත්තේ ලිච්චම මොනවද? ಗುಣ වෙනවා. ಗುಣ වෙලා තියෙන එක නා එහා පැත්තේ ලිච්චම බෙදෙනවා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා මේ 13 13 ඒව 1යි 52 13 ඒව 4යි 4 වරක්යි කියලා දුතේ 24යි. එහෙනම් මොනවද අපි හොයාගත්ත ඒ වලදී කීයද? 24යි. එහෙනම් මෙතන මේ තියෙන්නේ සරල සමීකරණ වලින් ගොඩනැගුණු භාග ආශ්‍රිත බීජීය භාග ආශ්‍රිත සරල සමීකරණ වලින් ගොඩනැගුණු අනාගත ප්‍රශ්නයක් තමයි මෙතන මේ තියෙන්නේ. ඒකින් වඩා පහසුවෙන් මේක හදන්න පුළුවන් සරල සමීකරණයක්. හින්දා අපිට අවතර අවශ්‍යනේ භාග පිළිබඳ දැනුම. මේ භාග පිළිබඳ දැනුම පුතේ හරියටම හදා ගන්න ඕන. මම ඔයාලට උගන්වලා තියෙනවා සැහැන්න. ඒකෙන් තමයි හිතනවා මේක ප්‍රශ්නයක් අතෝ හදා ගන්න පුළුවන් මේ කියලා. නැමත try කරන්න වැරදිච්ච අය. හරි. නම යනවා ඊළඟ කොටසට. හරි. ඊළඟ කොටස දීලා තියෙන පුතේ සමගාමී සමීකරණයක් ගොඩනගලා විසඳීමේ ආකාරය. සරල සමගාමී සමීකරණ ගොඩනගා විසඳීම. හරි. මම සරල සමගාමී සමීකරණ ගොඩනැගීම කියලා දුන්නේ. හැබැයි සමගාමී සමීකරණ විසඳන විදිය කියලා දුන්නා. හරි. මම සර ප්‍රශ්න ලියන්න මේක මේ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අමාලි x නම් සංඛ්‍යාවක් සිත ඔන්නේ x නම් සංඛ්‍යාවක් ඉතින් හිතාගන්න ඕන. සිත එහි දෙගුණය. එහි දෙගුණයේ තුනක් අඩු කළ විට y ලැබුණි. y නම් සංඛ්‍යාව
ලැබුණේ හොඳ සංඛ්‍යා දෙකක් ගැන තමයි කියන්නේ x හා y අතර සංඛ්‍යා දෙකක් තියෙනවා එහෙනම් අනිවාර්යෙන් පැහැදිලි වෙන්න ඕන මෙතන මේ සමගාමී සමීකරණය තමයි ගොඩ නැගෙන්නේ කියලා. අමාලි x නම් සංඛ්‍යාවක් සිතා ඉති දෙගුණයෙන් තුනක් අඩු කළ විට y නම් සංඛ්‍යාවක් ලැබුණේ හරි තව ප්‍රකාශනයක් දීලා තියෙනවා මෙන්න මේ වගේ එකක් y සංඛ්‍යාව ඔන්න මෙයා තමයි හිතාගෙන තියෙන කවුද අමාලි තමයි හිතාගෙන තියෙන සංඛ්‍යාව දෙක y සංඛ්‍යාව දෙකෙන් ගුණ කර මෙයත් y කෙනෙක් නම් දෙකෙන් ගුණ කර 9ක් අඩු කරනවා 9ක් අඩු කළ විට x ලැබුණි අපෙන් අහනවා x හා y සොයන්න x හා y සොයන්න හරි මේ සමගාමී සමීකරණ විසඳලා තිබුතේ අපි ඡේදයෙන් ඡේදයට තමයි සමගාමී සමීකරණ සඳහා යන්න ඕනේ හරි දැන් මේකේ ඡේද දෙකක් ගැන කියනවා නම් මොකද්ද අමාලි x නම් සංඛ්‍යාවක් සිතා ඉහි දෙගුණයෙන් තුනක් අඩු කළ විට මම මොකද්ද x කියන සංඛ්‍යාවක් හිතා ගන්නවා ඒක මොනවා කරනවද මෙයා දෙකෙන් ගුණ කරනවා දෙකෙන් ගුණ කළා මොනවා කරනවද තුනක් අඩු කරනවා අඩු කරලා ඊට පස්සේ මොකක්ද එන්නේ y කියලා සංඛ්‍යාවක් එනවා ඔන්න අපේ පළවෙනි සමීකරණ අපි ගොඩනගා ගත්තා ඊළඟට කියනවා y කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා ඉස්සල වගේම 9ක් අඩු කළොත් කවුරුද එන්නේ s කියන සංඛ්‍යාව එනවලු අන්න අපි සමගාමී සමීකරණ දෙක ගොඩනගා ගත්තා හරි එහෙනම් අපිට පුළුවන් මෙන්න මෙයාගේ x හා y කියන කෙනා එක පැත්තකට ගන්න මම මුන්නේ එකෙන් මෙතනින් මොකද 2x - 3 = y හරි මම මෙයා මෙහෙට ගෙනෙනවා මෙයා මෙහෙට ගෙනවා මෙහෙට ගෙනවොත් ධනෙක් කෙනෙක් ඍණ බවට පත් වෙනවානේ 2x එහෙනම් y කෙනා මෙහෙට ගෙනවොත් ඍණ y බවට පත් වෙනවා මේ ඍණ 3 එහා පැත්තට ගෙනිච්චොත් ධන 3 බවට පත් වෙනවා මේ දෙන්නේ පළවෙනි සමීකරණය හරි දෙවෙනි සමීකරණය මම මේ විදිහට ගන්නවා මෙතන ඉන්නේ 2y 2y ඍණ 9 සමානයි x කෙනෙක් නම බවට පත් වුනේ x කෙනෙක් නම මෙහෙට ගෙනා මෙයා ධනෙ මෙහෙට ගෙනව ඍණ බවට පත් වෙන්නේ 2y - x මෙතන ඍණ තියෙනේ එයා හැබැයි ඍණ ධනෙ ගෙනා ඍණ කෙන හැබැයි ඍණම ධන බවට පත් වෙනවා හරි දැන් මේ සමීකරණ දෙක විසඳීමට හරිම පහසු විදිහට මම හිතනවා මම මොකද මේ වගේ ගණන් දැන් ඔයාලට හදලා පෙන්නුවා හරි මොකද අපි බලන්න ඕන ඉස්සලාම එකතු කරලා හරි අඩු කරලා හරි මේකේ පදයක් ඉවත් කර ගන්න පුළුවන් කියලා බලන්න හරි මම නැවත මෙහෙම කියන්න 2x - y = 3යි මේ පළවෙනි සමීකරණය අනිත් එකාවේ 2y - x = 9 මේ දෙවෙනි සමීකරණය හරි බලන්නකො මෙයාගේ y වල සංගුණකය 2යි මෙයාගේ y වල සංගුණකය 1යි මෙයා ධන මෙයා ඍණ එහෙනම් මේ දෙන්න එකතු කරන්න පුළුවන් හැබැයි මොනවා කරන්න ඕනද සංගුණක සමාන කරගන්න ඕන මෙතන දෙක කෙනෙක් කියනවා මේක දෙකින් ගුණ කරලා මෙතන හදා ගන්න පුළුවන් නේ මෙසල් කියලා දුන්නා නම් එහෙනම් පළවෙනි සමීකරණය ගුණ කරනවා දෙකෙන් දෙකින් ගුණ කරොත් මොකක්ද වෙන්නේ දෙවරක් 2x - y = දෙවරක් 3 දෙවරක් 3 බවට පත් වෙන්නේ හරි එතකොට දෙවරක් දෙක 4x - 2y = කියද හරි මේ ගන්නවා තුන්වෙනි සමීකරණය කියලා එහෙනම් මෙතන මේ පැහැදිලිව මේක දිනවා 2y - x = 9යි මේක දෙවෙනි සමීකරණය හරි දැන් බලමු මොකද තුන්වෙනි සමීකරණය දෙවෙනි සමීකරණයකට එකතු කරන්නේ එකතු කරොත් 4y x ඍණ 2y මංගව පද වෙනස් වෙන්නේ නැහැ කියලා ලකුණු වෙනස් වෙන්නේ නැහැ කියලා එකතු කරද්දී 2y ඍණ x සමානයි කියද මෙතන එනවා 6 ධන 9 කියන අගේ සමානයි මොනවද මේ 2y 2y කැපිලා එනවා 4 න් එකක් අඩු කරාම 3y සමාන වෙන්නේ කියද 6 9 15 එහෙනම් x සමාන වෙන්නේ කියලා දුතේ 15 විදිහම 3ට 15 තුනෙන් බෙදුවම 5යි ඔන්න එහෙනම් අපි හොයාගත්ත x වර්ගය කියද 5ක් කියලා හොයාගත්තා හරි එහෙනම් ඉස්සලා වගේම අපිට පුළුවන් ආදේශ කරන්න ආදේශ කරලා y වලාගේ හොයා ගන්න පුළුවන් හරි මම මේක මෙන්න මේ විදිහටම අදලා සියලුම පියවරට යන්න බලන්න මොලේද ඔන්න අපි හොයාගත්ත කීයද x = 5 කියන එක නම මම ආදේශ කරනවා කීයද මෙන්න මේ පළවෙනි සමීකරණ ආදේශ කරනවා එකට ආදේශ කරමු එකට ආදේශ කරමු හරි දැන් මම හොයාගත්ත 2x - y = 3 s කියන කෙනාට පහ ආදේශ කරනවා එහෙනම් දෙකමුණ කිරීම පහ ඍණ y = 3යි දැන් y උත්තර කරගන්න ඕන y මං කෙලි මෙහා පැත්තට ගිහින් ධන y බවට පත් වෙනවා මේ ඍණ 3 මෙහෙට ගෙනාව ධන 3 මේ පැත්තට ගෙනාව ඍණ 3 බවට පත් වෙනවා දෙකමුණ කිරීම පහ දෙවර පහ කිරීම දෙ 10යි 10 3 කරපුවාම 7ක් බවට පත් වෙනවා එහෙනම් මෙහා අනිත් පැත්ත ගහලා ලියන්න පුළුවන් y = 10 3 කරපුවාම කියද 7ක් කියලා ලියන්න පුළුවන් එහෙනම් අපිට අන්තිම ආන්සර් දෙක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට xy වන්න තියෙන x වලට ආව 5ක් y වලට ආවේ 7ක් මම හිතනවා
මේකට උත්තරකට විදිහ පැහැදිලි වෙන්නද කියලා මම සමගාමී සමීකරණ කලින් ඉවර කළා පොහින්ද සිද්ධාන්ත මේක වඩා පහසුවෙන් හදන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා නැවත try කරලා බලන්න මොදේ අපි තවදුරටත් මේවා ගැන කතා කරමු අද පොඩ්ඩක් එපිසෝඩ් එක දිග වැඩි වුණා සමා වෙන්න ඕනි එකදෙනින් දෙකින් ඉන්න පුළුවන් අපහසුාවක් නම් නැවත බලලා තේරුම් ගන්න පොඩ්ඩක් මේක පොඩ්ඩක් break කර කර හිමීට තේරුම් ගන්න උත්සාහ කරන්න පුතේ මේක තේරුම් ගත්තොත් ගොඩම තමයි මෙතන මේ අනිවාර්යෙන් එන ප්‍රශ්න දෙකක් වෙන තමයි අද මම කතා කරේ මොනවද සරල සමීකරණ සමගාමී සමීකරණ හා සමාන්තර ශ්‍රේණි එතකොට මේ සමගාමී සමීකරණ වලට සරල සමීකරණ යෙදුනා සමාන්තර ශ්‍රේණි කියන කොටසට සරල සමීකරණ කියන කොටස යෙදුනා. මෙයාලනේ නෑදෑ පරපුරේ ගණන් විදියට තමයි යන්නේ. සමීකරණ ආශ්‍රිත ගණන්ම තමයි මෙතන මේ කතා කරේ. හරි ඒ වගේම සමාන්තර ශ්‍රේණි වල සමගාමී සමීකරණ සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. අපි ඉදිරියේදී කතා කරමු. ඒ වගේ ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරමු. දිගටම මගෙත් එක රැඳිලා ඉන්න පුළුවන් පුළුවන් ඊළඟ මම එපිසෝඩ් අරගෙන ඉන්නම්. මොකක් හරි අපහසුතාවයක් යනවා නම් පුතේ ඇත්තටම සමා වෙන්න ඕනි. මේ වාහන යන උඩට බහලට ටිකක් අමාරුයි. ඒකින්ද මේ සද්ද වැඩි. ඒකින්ද වලට පොඩ්ඩක් සද්දවත් එහෙම ඇහෙනවා ඇති. ඒකින්ද ඒ ගැන වැඩි හිතන්න එපා. පුළුවන් තරම් මේක සද්ද වැඩි කරලා තේරුම් ගන්න උත්සාහ කරන්න. එහෙනම් පුතේ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. මම අද මෙතනින් මගේ එපිසෝඩ් ඉවර කරනවා. ඒ වගේම සියලු දෙනාටම බොහොම ස්තුතියි.